සම්බුදු සරණයි සැදහැති පිනැති ඔබ සැමට තුන් ලොුවක් නිවා සනහාලෝ අමාමැණී බුදුපාණන් වහන්සේ අනන්ත දුක්කම්කටලෝලින් හෙපි ඉමක් කොනක් නොපෙනෙන මේ සසර ගමන කෙටිකර ගැනීමේ මාර්ගය එදා ලෝවැසියන් වෙත මෙත්කරුණාවෙන් පෙන්වා වදාලා. සැදහොතුනි සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ඒ උතුන් වූ සම්බුදු දහම අදවර්තමානය වනතෙක් රැකගන්නටත් සසර ගමන කෙටිකර ගැනීමේ මාර්ගය පොහුදුම් ජනයා හට කියා පහදා දෙන්නටත් දෙෙස් විදෙස් ගෞරෝණය මහා සංගරත්නය සිදුකළ සේවාව අති මහත්. සැදහතුන යනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව මෙ උතුම් වූ සම්බුදු දහම අපගේ මාත්‍රූ බහොමියට දායා දෙයක් ලෙසින් ලැබීමෙන් අනතුරුව අදවනතෙක් මේ සම්බුදුදහම නිර්මලව නිකෙරැල්ව රැගෙන එනු පිණිස. අතීතයේ වැඩසිටි ඒ මහා රහතන් වහන්සේලා සිදුකළ සේවාව මෙන්ම වර්තමානයේ වැඩසිටින ගෞරවනීය මහා සංගරත්නය සිදුකරන සේවාව අමිලයි උත්කෘෂ්ටයි. සැදැවතුන එලෙසින් අතීතයේ ඒ මහා රහතන් වහන්සේලා වැඩසිටි උතුම් වූ පින්බිමක සිටයි සජීවීව අප මේ මොහොතේ බෞද්ධයාරූපහනය සහ ගොුවන්න දුලිය ඔස්සේ ඔබව ආමන්ත්‍රණය කරන්නේ. මා මේ රැඳී සිටින්නේ කොළොම්පුරවරෙන් බොහෝ දුරබැහැර උතුරු පලාතේ මුලතිවූ දිස්ත්‍රික්කයේ වැලි ඔය නවමුනර වැව ගල්කන්ද ආර්‍ය සේනාසන පරිශ්්‍රයේ. . පර්හි සඳහන් කළ ආකාරයට අතීතයේ රජ දවස වැඩසිටි මහාරහතන් වහන්සේලාගේ පාදස් පර්ශ්වයෙන් සුපෝෂණය වෝ පින් බිමක් ලෙසට අපට මේ පින්බිම හඳුන්වාලිය හැකි මේ පින් බිමේදී අපට හමුවන පූර්ව ්‍රාක්්මීය අක්ෂරවලින් ලියා ඇති ඒ ලෙන් ලිපිවලින් එය තවතුරටත් සනාත වනවා. ඉතින් එවැනි පින්බිමක සිට ඒ අප තිලෝගුරු බුදුපියාන් වහන්සේගේ බුදුගුණ වර්ණනාව පිළිබඳව උතුන් වූ සද්ධර්මාණු ශාසනාවක් ඔබ වෙත සමීප කරන්නටයි අප දැන් සෝදානම් වන්නේ. සැදැහවතුනි මේ උතුන් වූ පින්කම අද දවසේදී සංවිධානය කරන පිරිස පිළිබඳව අප පළමුුවෙන්ම මේ මොහොතේ සහිපත් කරන්නට කැමතියි. මා මේ රැඳී සිටින. වැලි ඔය නවමොනරවැව ගල්කන්ද ආරන්නේ්‍ය සේනාසනා ධීපති ත්‍රිපිටකා චාර්ය අවසරයි පූජනීය කිරී බ්බන් බැව උපනීත ගෞරවනය ස්වාමිදුරයන් වහන්සේගේ අනුශාසනා පරිදි දෙස් විදෙස් වාසය කරන මේ ආරණ්‍ය සේනාසනයේ දායකකාරකාදයෙන් සමගින් කලන මිතුරෝ සංවිධානය මෙ පින්කම සංවිධානය කරනු ලබනවා. ඇතින් ඔවුන්ගේ සංවිධාන ශක්තියෙන්. මට නොබෝවෙේලාවකට පෙර තවත් මහානය වෝ පින්කමක් සිද්ධ කෙරුණා. සැදැහැවතුනේ පින්කම අපට මෙතෙකයි කියා නිම කළ නොහැකිී තරම් මහත්ඵල මහානි ශංසදායක වූ පින්කමක්. මහාසාගරය ඇති ජලස්කන්දය නැලි දහස් ගණනකින් ගණනය කර මෙතෙකැයිකයා කීවද අද දවසේදීමේ පින්කමෙහි ආනිශංස එලෙසින් ගණනය කරට නොහැකි බවයි සම්බුදු ධමය සඳහන් වන්නේ. එලසින්ම එක්මුවකින් සියක්මුවකින් නොව දහස්මුවකින් පවා ප්‍රකාශ කළද ඒ පින්කමෙහි ආනිශංස මෙතිකයි කියා නිමකළ නොහැකි බවයි ධර්මය සඳහන් වන්නේ. අට මහා කොසලයන්ගේෙන් එක් කොසල කරමයක් ලෙස සම්බුදු දහමයේ සඳහන් වන එපින්කම. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර පූජා කිරීම එ පින්කම. ඇතින් මේ විහාරස්ථානයට නොසෙනනම් මේ ආරන් සේනාසන පරිස්තට්‍රේට ප්‍රවි්ටන අතරවායේ ප්‍රවිශ්ට වන දවාරය ඉදිරියෙන්ම නිර්මාණය කරන ලද. අඩි එකොළහක් උසැති ආශිර්වාද මුද්‍රාව නිරූපණය කරෙන. සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ මේට නොබෝවෙලාවකට පෙර නිරාවරණය කර සස්සුනට පූජාකරු ලැබ්වා. ඒ දර්ශන බෞද්ධා රූපහණ ඔස්සේ මේ ොතේ ඔබට දැක බලාගෙනට අවස්ථාව ලැබේවි. ඇති ඒ මහත්වූ පින් කමෙන් අනතුරුව බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කර පෝජාකිරීමේ ආනිශංස පිළිදබඳවවෙන්ම අප තිලෝගුරු අමාමැණී බුදුපාන් වහන්සේගේ. අප්‍රමාණ වූ ගුණකදම්භය පිළිබඳව මේ උතුම්මූ සත් ධර්මදේශනාව තවත් නොබෝවෙලාවකින් පවත්වාලනු පිණිස ධර්මාසන මස්තකට අපගේ ගෞරණය දේශකයන් වහන්සේ වැඩමෝ අවදාලා ඇතින් උන්වහන්සේ ප්‍රධානව මේ අවස්ථාවට අද දවසේදී වැඩමෝ අවදාළ ගෞරවනය මහා සංඟරත්නය පිළිගැනීම මුත්සා මා නමස්කාරපූරකව මේ මොහොතේ ආරාධනා කරනවා වැලි ඔය නවමොනරවැව, ගල්කන්ද ආරන්්‍යෙසේනාසනාධීහිපති ත්‍රිපිටකාචාර්ය, අවසරයි පූජනීය කිරි ඉබ්බන්වැව උපනීත ගෞරවනීය ස්වාමිදත්‍රයන් වහන්සේට අවසරයි ස්වාමිද්‍රයන් වහස්ස සාධ ස්සාතුූසාතුූ. තෙරුවන් සරණයි සියලුම දෙනාට වැඩම කොට වදාලා අතේ ගෞරවණීිය මහා සංගරත්නය නමස්කාරපූර්කව පිළිගනු ලබනවා. එවගේම ද්‍රෝණයක් මුණනි දාතුන් වහන්සේලා වැඩවාසේ කළා න්නා වූ අස්සදිමත් මහසෑ රජාණන් වහන්සේගේ ඉදිරයේහි. බොහොමත්ම ගෞරවෙන් යුත්තව අප කළා වූ ඉල්ලීම ඉතාමත් ගෞරවෙන් පිළි අරගෙන මේ උතුරු පලාතට මුලති උතිස්ට්‍රකේයට අප කරේ යනුකම්පාවෙන් වැඩම කරණටේ දුනා වූ අවසරයි බලංගොඩ රාධ ගෞරවනීය සංගමානික්‍ය රත්නය. මම ඇතුළු මේ සියලු මහා සංගරත්නයත් මේ සියලු පින්නතුනුත් ඉමහත් ගෞරවෙන් යුක්තුව පිළිගන්නවා කියල හැම කෙනෙක්ම සාදුනාදයක් පවත්වන්න. සාදු සාදු සාදුව අපකෙරියනුකම්පාවෙන් මේ හෝරා දෙක උතුම් නිවනිින් නිවී සැනසීම පිණිසම ඒ බුද්ධා අනුස්සතිය වඩන්නට නුබවහන්සේට ගෞරවන්න ආරාථනා කරනවා. ගෞරුවනීය ස්වාමිදරන් වහන්සේ වෙත. ඇත්වටිය පින්ව ධර්මදශාවට ආාධනා කරනටයි අප සෝදානම් වන්නේ අප සෙම දෙනාවත මෙට් සිතින් මේ උතු සත්්ධර්මානු ශාසනාව දෙහෝරාවක් පුරා දේශනා කරනු පිණිස වැඩමවා වදාල. බෙලිහුල් ඔය සීල සමාහිත යෝගාශ්‍රමවාසයේ ත්‍රිපිටකාචාරය ත්‍රිපිටක විශාරද අරියධම්ම වංශාභිදජ අවසරයි පූජනීය බලංගොඩ රාධ ගෞරව නිය ස්වාමිදුරැන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්වා සද්ධරම දේශනාවට ආරාධනා කරනට දායක පිරිසට අවස්ථාව ලැබෙනවා යතර තුරේ හේවිසි කලාශීල්පීන් මෙලෙස ශබ්ද පූජාව පවත්තන අතර තුරේ ඒ ආරාධනාව සිද්ධ කරෙන්නේ. සැදවතුනේ ඔබට මතක ඇති පසුගිය මාර්තු මස විසි හයවනදා. යිතිහාසික මිහින්තලේ කළුදිය පුකුණ ආරන්න්‍යෙසය නාසන පරිශ්‍රේදී අද දවසේදී අපගේ දේශකයන් වහන්සේ ලෙස වැඩමෝ අදාළ අවසරයි පූජනී බලංගුඩ රාධ ගෞරවනය ස්වාමිදරන් වහන්සේ තුන් යමක් මුළුල්ලේ අප සම්මා සම්බුදුපාණන් වහන්සේගේ ගුණකදම්බය පිළිබඳව, දේශනාාවක්සිත කරු ලැබවා. එපමණක් නොවෙේ ඊට පෙරාතුව මහිියංගනය සැරදදුන් වහන්සේ අභියසදීත් එවගේම යිතිහාසික ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ අියසදීත්, අපේ ගෞරුුණීය ස්වාමිදරයින් වහන්සේ තුන් යම මුළුල්ලේම උතුන් වූ ශ්‍රී සද්ධර්මය අප සැමදිනා වෙත මෙත් සිතින් දේශනා කොට වදාලා. එඒවන් උතුම්ම සදධර්මදේශනාවක් ශ්‍රවණය කරනටයි දෙහෝරාවක් පුළුල්ලේ ශ්‍රවණය කරනට මෙලෙස අප සෝදානම් වන මුොහොතේ සද්ධර්ම දේශනාවට සූදානම් වෙමින්. තිසාරන සහිත පංචසීලය සමාධන්වීම සඳහා. අපිසිියරු දෙනා තැන් සාධනාදනංවා තෙවරක් නමස්කාරය කියමෝ. සාධූසාධූසාධූ අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ, නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ. बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धर्मं शरणं गच्छामि शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयं

මි තතියම්පි සංඝන් සරණංගච්ඡාමි සරනා ගමනං සම්පන්නන් අමභන්ති පානාතිපාතා වේරමනීසික් හා පදන් සමාධයාමි පනොතිපත වරමනී සිකාපදන් සමාධයාමී අඳන්නා දාන වේරමනී සික් කහාපදන් සමාධයාමි අදි අදනවිරමනී සිකාපදන් සමාධයානී කාමේසු මිච්චාචාරාවේරමනී සික හාපදන් සමාධයාමි කාමේසු මිච්චාචරවරමනී සික්කාාපදන් සමාධයාමි මුසාවාදාවේරමනී සික්හපදන් සමාධයාමි බුසවදවරමනී සික්කාාපදන් සමාධයාමී සුරාමේරය මජ්්‍ය පමාදටඨානාවේරමනී සික්කාපදන් සමාධයාමි සුරාවිර මච්චපමාදඨානාවරමනී සිකාපදන් සමාධයාමී පිසාරණේන සද්ධින් පංච සීලං ධම්මන් සාධකං සුරක්ටිතං කත්වාත් අපපමාදේන සම්පාදේතහ අමුගන්ති සදුු සද ස සමන්තා චක්කවාලේසු අත්ත්‍රාගටහන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදම් ධම්ම සවනකාලු අයං බදන්තා ධම්ම සවනකාලු අයං බදන්තා ධම්ම සවනකාලු අයං බදන්තා සදු සදු සඳු යොකපපකෝටි හිපි අපපමියං කාලංකරුන්තු අතිදුක් කරනිී කියදංගතුලොකහිතායනහෝ නමු මහකරුනිකස්සතස්ස ගළුණු මෙන් සතවෙත පතල නැන සෞු පධාරොත හෙලිකල ලොවටසෙත නිතර නමදිම් මනිිඳු සරනත අසම්බුධන් බුද්ධනිසේවිතංයං භවා භවංගටන් තතිජීවලෝකෝ නමෝ අවිජාධි කිලේේසජාලන් විධන්සිනෝ ධම්ම වරස්සතස්ස ලංකර සසරහිම් දුරුකර කෙලෙසන් බියගිම්. සිදු කළ යුතු උතුම් වඳිම් නවලෝතුරා සදහම් ගුණේහියෝ සීල සමාධිප්ඥා විමුන්ති ඥානප පභෘතිහියුතුන්තෝ. හෙන්තං ජනානං කුසලත්තිකානං තමාරිය සංගං සිරසානමාමි කිසි කෙනෙකුන්පමණ නොකලැකි ගුණැති අපමන සත හට පිලිසරණ වඳිම් අදරින් අරි සංගගනධුසාධසාධු නමුතස්සේ භගෙවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ ভাගෙවෙතුෝ අරෙහතු සම්මා සම්බුද් දස්ේ නමුතස්ස මගවෙතු අරහතු සම්මා සම්බුදු්දස්ස බහුන්න්නං වත අත්තාය උපපජ්ජන්ති තතාාගෙතා ඉන්ඳීනං උරිසානංච, ඒතේසාසනකාරකාතිතු සතු ගල්කන්ද අර්‍ය සේනාසනාධීපති ත්‍රිපිටකාචාර්ය පින්වත් කිරරි ඉබ්බන් වැැබ උපනීත ස්වාමෙන් වහන්සේ අරසිමල්ල අර්‍ය සංචිතයේ නිර්මාතෘුවර අවර පින්වත් පනාමුරේ තිලකවන්ස ලොකුස්වාමින් වහන්සේ. පොල් ගස්දූව අර්්‍යසේනාසනාධීපති අවසරයි පිින්වත් රද්ගම විවේක විහාරී ස්වාමින් වහන්සේ. විහාර මැදවච්චයේ පිින්වත් අරියවිමල ස්වාමින් වහන්සේ ඇතුළු නිබ්බාන වනසෙනසුන අඹරු ගල අර්‍ය සේනාසනය නිකසල අර්‍ය සේනාසනය ඇතුළු අර්‍ය සේනාසනය අන්ගෙන් වැඩම් කොට වදාල මේ ඔබ ඉදිරියේ වැඩසිටින අපේ අති පූජනීය ස්සාමින් වහන්සේලගේ පාපියුම් බොම ආදර ගෞරවයෙන් වන්දනා කරමි මට සමාව අවසරලබේවා. පිංවතුනි අද මේ ගල්කන්ද අර්‍ය සේනාසනයට තුන්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ වැඩම කරපු දවස. අනන්ත ඥානබලයෙන් ගුණබලයෙන් තෙද බලයෙන් පොද බලයෙන් මිහි මදල පවා කම්පාකර වූ ගුණබලදහැරු තුන්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ කියලා පෙන්වනවා වගේ. මේ අරන්නසේනාසනයට තුළුවන ස්ථානයේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. පිළිම වහන්සේ දමක් නිර්මාණය කළා. එදා දෙවරම් වන අරණට පුංචි පුතාල පුංචි දූලා රැගෙන ඇවිල්ලා අම්මල තාත්තල. ඒ බුදුරජාණන් වහන්සේ දම් සබහා මණ්ඩපෙ වැඩඉන්නකොට. වැලිමළුවෙ සුදු වැලි මලුවේ සක්මන් කරද්දී. සුවඳ කුටියේ ඉදිරියේ වැඩඉන්න වෙලාවට දානෙ වලද්දි ආදී වසයන්නේ බුදුරජාණන් වහන්සේ යම් විහරණයකින් දෙවිි මිනිසුන්ට පෙනෙනසේ වැඩසිටියානම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වලා අන්න බලන්න පුතා බලන්න දුව අරභාග්‍යවතුන් වහන්සේ දෙෙස. පදුුමං යත්හාකෝක නදන් සුගන්ධං පාතෝසියා පුුල්ල මවීත ගන්ධං. අංගේ රසං පස්ස විරෝචමානං සුරියෝව ඕභාසය මන්තලික්කේ කියලා පෙන්වයිදාම්මලතාත්තලා. උදෑසන කාලයේ හිරු එලිය වැටෙන මොහොතේදී. පිපෙන්ෙන රත්පිවුමක් වගේ. පිපුුණ රත්පියුම කිසිදාක නොහැකිල්ල පවතිනවා වගේ. සෑම දිගන්තයකටම සුවඳ විහිදුවන් ව වගේ ඒ බුදුරජාණන් වහන්සේ. උදාලා හිරු මඩල වගේ තේජස්වීව වැඩසිටින හැටි අන්න බලන්න කියලා. එදා අම්මල තාත්තල බුදුරජාණන් වහන්සේ පුංචි පුතාලට පුංචි දූලට පෙන්වල ඒ සිරිපාපියුම් වන්දනා කෙරෙව්වා. ඉතින් ඒ අනුවයමින් ඒ භාග්‍යෙවත්තුූ අරහත්තුූ බුදුරජාණන් වහන්සේ තුල්ලොවක් සනසල පිරිනිවන් වැඩියට පස්සෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සාරීරික ධාතුූන් වහන්සේලා තැන්පත් කරලා ධාතු චෛත්‍යස්ථාන මේ මහාපොළවෙ පමණක් නෙවෙෙයි කෝටි ලක්ෂයක් සක්පල පුරා තැන් තැන්වලහිද වුණා අදටත් දෙවි මිනිසුන් වන්දනා කරනවා. ඉන් අනතුරුව ඒ භාග්‍යවතුන් වහන්සේ පරිභෝග කරනලද උතුම් ධාතුන් වහන්සේලා චීවර වස්තුූන් පාත්‍රාධාතුන් වහන්සේ පාද පීටක ආදීකොටස් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා නැත්තන් ඒ ධාතුන් වහන්සේලා. ලොතුරා බුද්ධරාජයට සෙබනදී වදාල මහා බෝධීන් වහන්සේ ඇතුළු උද්දේසික ධාතුන් වහන්සේලා නැත්තම් පාරි භෝගික ධාතුන් වහන්සේලා මේ දෙවි මිනිසුන්ට සුපූජනී බවට පත්කරලා වන්දනා කරන්නට එදාහිට පුදවිය සැලැස්සවා මගහසර පාදා දුන්නා. ඉන් අනතුරුව ඒ භාග්‍යවතුන් වහන්සේ මෙහෙමයි වැඩසිටියේ කියනවා වගේ. තත්හාගතයන් වහන්සේ අපප්‍රතිම වනත් පිළිමයකින් අඹල පෙන්වන්න බැරිැවුනත්. මේ මිනිසුන්ට දෙවියන්ට යම්බඳු බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිකට ගැනීම පි පිළිම වහන්සේලා උද්දේසික ධාතුන් වහන්සේලා ලෙස මෙ මිහි මඩලේ තැන්තැන්වලී දෙවුණ. රත්තරණින් මුතුමිනිවලින් එවගේම ලීවලින් මැණක්වලින් අධි වශයෙන් ඒ පිළිම වහන්සේලා ඉදිවෙලා මහසුවිසාාල ගල්පරුවතවලින්. න්ොව සනස මහ කරුණාබර නෙතුසඟලි කාන්ති දධාරාව මතු කරල්ලා. එදා හිටපු උදවිය සත්පුරුස පිින්වතුන් ශ්‍රද්ධාවන්තයෝ මවිශාල පරිස්ශ්‍රමයකින් දෙවි මිනිසන්ට ඒ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ කියල පෙන්වන්න කටයුතු කලාා.ඒ අනුව අදත් මේ ගල්කන්ද අර්‍යසේනාසනයේ. පින්ංවත් උත්සාපිටිය නිග්‍රහදස්වාමින්න් වහන්සක සිතුවිල්ලක් අනුව. අලන මිතුරු සංසදයේ විසින් දායකත්වේ දරමින් ලක්වාසිීල් ලෝවාස සැද හැති දායික පින්වත් පිරිස එකතුවෙලායේ සම්බුද්ධ මන්දිරය තුළ ගම්වාසීන්ගේ ස්ත්‍රමදායිකත්වයෙන්. ලස්සන දර්ශනීය පිළිම වහන්සේ නමක් මින්මත්තට බුදුරජාණන් වහන්සේගේ අනන්තකරුණාගුණේ සිහිකරමින්. මෙ පුං්ඥ භූමියට පාතබන හැම දෙනාටම දැක ගන්ට ලැබෙනවා. හැම දෙෙනනාම දකින දකිනවාර යට දෑත නලල්ලෙ තබා වන්දනා කරනවා. අපේ බුදුන් අපි වැන්දා කෙಲේ කාලෙ මිනි සුකිව්වේ ඒ උතුන් ගුණය ඒ මතකය එ මිහිරි ඉතිහාසය සිකරමින්. එදා රහතන් වහන්සේලාගේ සිරිපාಪියුම් පහසින් ಸුපූජනීය බවට පත්තුූ. වැලිකැට ගල්್ලෙන් මහපොලොබේ පස් ඇති මේ පුුණ්‍ය බහුමියේ. ද ඒ අනුවයමින් ඒ රහතන් වහන්සේ ලගේ යිතිහාසක පරපුර. ජීවත් කරගමින් ඒ පංවත් කිරීබ්බන් ැබ උපනීත සාමින් වහන්සේ ඇතුළු පින්වත් මහා සංගරත්නය විසින් මෙම පුුණ්්‍ය බොහූමිය නැමත වතාවක් මහා සංගරත්නය වෙත තපූගුණපුරන්න සිල්ගුණපුරන්න බෞුන් වඩන්නට මෙලොවට පරලොවට දෙවියන් සහිතු ලෝකයට ශාන්ති නිකේතනයක් බවට පත්කරමින් රමණීය වනදායක් මිගදායක් බවට පත් කරමින් අද නැවතවතාවක් මේ බහෝමියයට කසාාවතේ සුවඳ හමන්න සැලස්වා. සැබවින්ම මේ ගම්වාසීන් වාසනාවන්තයි මේ පිින්වත් පිරිසවාසනාවන්තයි. සැබවින්ම අතිපූජනීය ස්වාමින් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනේ. කුමක්දමි අසරිය. කුමක්ද මේ පුදුමය කුමක්ද මේ ආශ්චර්යය. අද පවා ඒ තුන්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ගුණය අපේ හදවත්වලට දැනෙනවා. අදද පවා ඒ විරාගේ ගුණස්ුවද හදවතට මිහිරි පවනැල්ලක්සේ සැනසිල්ල උපදවාදනවා. අහෝ පුදුමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ආශ්චරය මත්්ජීවිතය. කරුණුවලින් වචනවලින් කිව නොහැකි. අවාච්ච වූ අප්‍රතිම වූ අප සම්පන්න වූ ඒ තුන්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ නිසයි මෙ අසිරිය දෙවිමිනිසුන්ට අද පවා දැකගන්ට ලැබෙන්නේ. මීට සහස්්‍ර දෙකහමාරකට බගේ එහා පැත්තෙ දවසක. උතුරු දඹදිබ හිමාලය වන අරණට යාබදව පිහිටි. රමණී රාජධහනයක්ක් තිබනා. මහා කල්පය ආරම්භයේ පටන් අවි ජින්න රාජ වන්සයක්. ඒ හිමාල වන අරණට යාබද රාජධානයේ කපිලවස්තු, පුරනුවර රාජධානී රජකම් කලාා. ඒ රාජ පරම්පරාවේ රාජ වන්සේ තිලකයක් බඳු පිං්ඥති රජවරයෙක් එදා එ උතුරු දඹදිව රාජ පූජිත කුලයෙහි රාජ්‍යභාරය ව සුලන්නටය දුනා. අපි කවුරුදදන්නා. සුද්ධෝධන මහා රජතුමා තමයි. ඒ ශාක්‍ය රාජ වන්සේයට තිලකයක් වෝ රජතුමා. ආන්‍ය පිින්ඇති රජතුමාට කල්පගානක් පාරමි පුරන ලද. කල්පගානක් තුන්ලෝකාග්‍ර බුදු කෙනෙක් මා කුසින් බිහි කරන්නට මට වරම් ලැබේවා පින් ලැබේවා කියෙන් පිවිතුරු පැතුම ඇතිව. අනන්තකාලයක් පාරමි පිරු පින්වත් දේවීන් වහන්සේ නමක් කහිටියා. අපි කවුරුද දන්නා ඉතිහාසේ ප්‍රසිද්ධම මාතාාව, පින්වන්තම මාතාාව දෙවිමිනිසුන් අදටත් වන්දනා කරන මාතාාව. තුන් ලෝකාග්‍ර බුදුපුතෙකු මිහි මඩලට දායාද කළ දෙවිමිනිසුන්ට උරුම කළ පින්වත් මාතාව මහමායාදේවින් වහන්සේ. ඒ සුද්ධෝදන මහා රජතුමාටත් පින්වත් මායාදේවින් වහන්සේටත්. ධාව මේ පුුණ්‍ය බොහූමියට මහි මන්දලයට පහළ වූ අනධීවර ශාස්තෘන් වහන්සේ. අස්ලම සමශාස්තෘන් වහන්සේ, අනන්තු කුළුණු ගුණයෙන් ලතිත්තුූ ශාස්තෘන් වහන්සේ. අප්‍රමාන සත්වගකට සදාතනික සැනැසිල්ල උරුම කරදුන් ශාස්තෘරෘන් වහන්සේ. නෙතින් නෙතින් ගලාආ සාගරය පරයන කඳුළු ධාරා වියලවාදමූ ශාස්ත්‍රරෘන් වහන්සේ. මුවග මුවග රාවදුන් අඳුවනා හැඩුම් වැලපුුම් සදහටම නිමා කළ ශාස්තරෝන් වහන්සේ. ජාතිදුකින් ජරාදුකට ජරාදුකින් ව්‍යාධිමරණ සෝක පරිදේභ සංසාර දුක්ඛයට ඇදී බැඳී ඇලීගිය අනන්ත සත්වගක් සංසාරදුකින් සදහටම අතුමිද වූ ශාස්තරෝන් වහන්සේ. දෙවියන්ට අතිදේව වූ බ්‍රක්්මයන්ට අතිභ්‍රක්්ම වූ මේ මිනිස්පුරයේ පහළ වෙලා. මුලපටන් අගදක්වා මලින් පිරීගිය පරසතු රුකක් වගේ සෝභමානව වැඩඉඳලා. අනන්ත අනුහස් ඇතිව ආශ්චරය මත් ධර්මයක් දේශනා කනලා. ලෝකයේ බොහෝ දෙනෙකුට අවබෝධ කරගන්න බැරි වූ. අන්ද මන්දවීගිය සිත් සතන් ඇති මිනිසුන්ට දෙවියන්ත බ්‍රහ්මයන්ට සත්‍ය රසේ මෙයයි කියා හඳුන්වාදුන් ඒ ශාස්තෘූන් වහන්සේ මහාගෞතම බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයට පහළ වුණා. ඒ පහළ වෙලා ඒ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ. අනන්ත සක්වයන්ගේ දුකහඳුනන හදවතක් ඇතිබ යම් වෙසක්පුන් පොහෝ දවසක බුද්ධගයා පින් බිමේදී තුන් ලෝකයක් සනසන පිවිතුරු පැතුම ඇතිව සම්මා සම්බුද්ධරාජ්‍යට පත්වී වදාලසෙක් නම්. ඉන් අනතුරුව පුරා හතලිස් පස් අවුරුද්දක්. ඒ අමා දහන්සිරි මුව මඩලින් ගංගාවක් වගේ. ගලා යන්නට සලස්වලා හද සන්තානවල දැවන තැවන රාග ගිනි දැල්දේස මෝහ මදමාන ගිනි දැල්. නිවාදවා හලු කර දැමු තවත් විදිියකින් කිව්ොත් හැම්ම ජාති ජරාාවයාද දුක්්ගින්නක්ම සද හටම නිමාලු ඒ ශාස්ත්‍රූන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ හතලිස්පස් අවුරුද්දක් ධර්මාමුෘර්තයෙන් ලෝකය සරණකට පිහිටකට පත් කරලා පිරිනිවන් වැඩිය. නිව වැඩියත් මතුමත්තට පස්වා දහස්කාලයක් ඒ ගෞතම බුදුරජාණන් වහන්සගේ සරණ. ඒ මතුනෙමේ මතුකල්ප ගානක් ගෙවිලගියත්. ඇසෙනසේ ඒ කීර් තිස්ුරී නාමේ සටහන් කරමින් ඒ බුදුරජාණන් වහන්සේ. ඔබටත් මටත් මේ මොහොතය ඇහෙන මේ අමා බුදුගුණය මේ අමා දම්ගුණයේ සඟගුණය ජීවිත අවබෝධය පිණි සැහෙන මේ අනුත්තර බණපදේ ඇසෙන්නට අධි ්ාන ල පිහිටවල පිරිනිවන් වැඩියා. පිරිනිවන් වැඩියත් අප තනි නොකල පිරිනිවන් වැඩියත් අප අසරන නොකල පිරිනිවන් වැඩියත් අපට ශාන්තිදායාදය උරුම කල ඒ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ. අදද දවසේ අපි හැම දෙනාම මේ අනුස්මරණීය මොහොතේ දෑත නදලේ තබා සිහිපත් කරන්නේ මේ අතිපූජනීය සංගරත්නය සමඟ පින්වතුනේ මේ වගේ අවස්ථාවක මේ වගේ නිමේෂයක මෙ වගේ සන්ධාසන කාලයක. සිතක් සනහාගන්න කවුරුන් හෝ කෙනෙක් බලාපොරොත්තු වෙනවනං. හදබොත නිවාගන්න කවුරුන් හෝ කෙනෙක් බලාපොරොත්තු වෙනවනං. හදත ඇසුරින් පු්්‍ය ධාරා සහිත ගංගාවක් සේ ුණ් ගංගාවක් ගලාබසින්නට සලස්වන්නට බලාපොරොත්තු වෙනවනං. එක්කමදයයි සිද්ධ කළ යුත්තේ. ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ගැන නිවුන සිතකින් ශාන්ත සිතකින් මෙෙහි කිරීම. නිවුන සිතක් ඇතිබ ශාන්ත සිතක් ඇතිව ඒ බුදුගුණය සිහිකරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකතියෙන සුවිසාදම පුුණ්්‍ය ගංගාව ඔබේ හදවතින් පැනනැගිලා. අනන්ත කාලයක් පුරාවට ඔබවම සනස සනසා ඔබේ දුගිෙන නිවනිවා. ඔබම සිහිලට සැනසිල්ලට පත්කරමින් නිර්වාණ අමා සාගරයේ වෙත ඔබවක් හැඳවාගෙන යනවා කියලා. ඒ පළමු මහාපුුණ්ඥාභී සන්දය අද වගේ දවසක අතිපූජනීය මහා සංගරත්නයටත් මේ පින්වත් පිරිසටත්. තමුත් තම හදවත් ඇසුරින් උපදවා පැතිර ඉතිරගලා යන්නට මේ පු්්‍යභූමේදී මගහසර පෑදුනාා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහනනින් මේ ලෝකේ කවුරුන් හෝ කෙනෙක්. තතාගතයන් වහන්සේගේ ආශ්චරයමත් ජීවිතය අනුස්මරණය කරයිනම්. ඒ බුදුගුණය වෙත යොමු කරනලද සිත් ඇතිවවාසේ කරයිනම්. බුදුරජාණන් වහන්සේ මෙහෙමයි වැඩහිටියේ. ඒ ආස්චරයමත් රන් ්‍රැස් විහිදන රූපය මෙහෙමයි. ඒ සිරිපතුල් හරසර මෙහෙමයි. දිගන්තේට පැතිරගේ රස්මිමාලාවේ ලස්සන මෙහෙමයි. අෂ් ාංග සමන්නාගත, බ්‍රහ්මස්වර මාධූරයෙන් කරන ආමන්ත්‍රණයෙන් ලයි සැනසෙන්න්නේ මෙහෙමයි. සක් දෙවිඳුට පිහිටවුනේ ඒ භාග්‍යවතුන් වහන්සේ. සහම්පති සනංකුමාර ආදි බ්‍රහ්මරාජවරුන්ට පිහිටවුනේ. ඒ භාග්‍ය වත් බුදුරජාණන් වහන්සේ. මහාකාල වගේ නාරජ්‍යවරුන්ට පහරාධ වගේ අසුරේන්ද්‍රවරුන්ට සෝනදන්ට කූටදන්ට අම්බට්ට වගේ බ්‍රාක්්මණවරුන්ට ධනපාල වගේ හස්ති රාජ්‍යන්ට අපලාල වගේ නාගරාජවරුන්ට පිහිට වුණේ ඒ භාග්‍ය වත්බුදුරජාණන් වහන්සේ. බිම්බිසාර වගේ මහා මහිපතිදුන්ට කොසොල් වගේ රජවරුන්ට පිහිට වුුණේ ඒ භාග්‍ය වත් බුදුරජාණන් වහන්සේ. කාශ්්‍යප කුමාරයා වගේ සිටು කුಮಾದවරಂන් පීටවුණේ. ඒ භාග්‍ය වත් බුදුරජාණන් වහන්සේ. ප්‍රට්ඨපාල කුමාරය වගේ ගෘපති කුමාරවරුන්ට පිටවුුණේ ඒ භාග්‍යවත් බදුරජාණන් වහන්සේ. කේමා උප්පලවන්නා වගේ රජ කුමාරිකාවන්ට පිහිට වුණේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උපතිස්ව කෝලිතබන් බ්‍රාහ්මණ කුමාරවරුන්ට පිට වුණේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ලෙයින් වැකුණු අත්ඇැති අංගුලිමාල වගේ මිනිමරුවන්තත් පිට වෙලා මරහත් භාවියට පත් කළේ. ඒ බුදුරජාණන් වහන්සේ. සුරාමදීෙන් මත්තු ධනපාල වගේ හස්තිරාජීන් සුගතිපුරයට යවවේ ඒ බුදුරජාණන් වහන්සේ මේ ආදී වශයෙන්. ඒ භාග්‍යවතුන් වහන්සේ ලොවට සලසාදුන් පිහිට අමිල්ල සෙත අමිල ශාන්ති රැකවරණය කවුරුන් හෝ කෙනෙක් මේ වගේ නිමේසයක සිහිකරයි නම්. එයා සිහිකරන්නේ බුදුරජාණන් වහන්සේගේ අලන්ත ගුණයයි. යම් කිසි කෙනෙක් සිත පහදවාගෙන, ඒ අනන්ත ගුණේ බුදුරජාණන් වහන්සක සිහි කරනවනම් පිංවත ඔබේ හදවතට ඊට වඩානම් සිහිලක් මතුමත්තට ලැබෙන්න්නේෙත්නෑ අයයි කවදාාවත් ලැබෙනෙන. සිතනවනම් එක මදයයි මේලෝකේ ඒ මිහිරි බුදුගුණයයි. බුදුගුණ සිතන කෙනාටමයි, දම්ගුණ වැැටහෙන්නේ. දම්ගුණ සිතන කෙනාට මයි සඟගුණ බැටහෙන්නේ. තෙරුවන් ගුණ මෙනේ කරන කෙනාට මයි. ආනාපාන සති ආදී කරම ස්ථාන භාවනාාවන් වැඩෙන්නේ. එහෙම කරන කෙනෙකුටමයි මතු යම් මුහොතක විපස්සනා භාවනාවට ප්‍රවේශදවාරය විවරවෙන්නේ. මොන අතින් බැලුවත්. සාාස්තෘූන් වහන්සේ අමතක කරලා නම් මේ ලෝකෙ කාටවත් සැනසෙන්ට ලැබෙන්නේ නෑ. සාාස්තෘූන් වහන්සේ වැඩි වැඩියෙන් සිහිකරන්න සිහි කරන්න. ආ්‍ය කෙනාට නිවන් දොරපුර නිමන් මග විවරවෙනවා නොබෝ මොහොතකින් නොබෝ ඇසිල්ලකින් නොබෝකාලයකින්. එනිසා පිහැම දෙනාම. හොඳට සහිපත් කරන්නට ඕන. නැමොත නැවත බොම ගැඹූරින් මෙහි කරන්නට ඕන ජීවිතයට මේ වගේ අවස්ථාවන් කිහිපයයි මුණගැහෙන්නේ. මේ ලැබෙන අවස්ථාවෙන් උපරීම සැනසීමක් ලබා ගැනීම ඔබේ ඔබ විසින් සිද්ධ කළ යුතු දෙයක්. සැනසිල්ල වෙනුවෙන්. ඒ උදෙසා තමයි මේ අමා දහම් පරියායන් අද පවා ඔබට ඇසෙන්න්නට සලස්වන්නේ. ඒ කාරණය මෙනේ කරගෙන ජීවිතේ ඇති ඒ ගැඹුරු යතහාර්ථය අවබෝධ කරගන්නට මම ඒ තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ අමා දහමට සවන් දෙනවා කියන. ඒ ගෞරභනය ශ්‍රද්ධාව හදබතේ මේ නිමේෂය ඇති කරගන්න. පිින්වතුන්නේ බුදුරජාණන් වහන්සේ, දේශනා කොට වදාල ඔබේ මගේ ජීවිතය ගැන, මිනිත්තුවක් කල්පනා කල්ල බැලුවොත්. අපට කවමකවදාකවත් හසරැල්ලකින් මේ මුවග සරසා ගන්ටබෑ. ඇයි මම එහෙම කියන්නේ. ඔබ මා මේ පත්ව ඇති සංසාර දුකගැන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්තඥානයෙන් දැකබදාලා. අනන්ත ත්‍රඥාවෙන් දැකබදාලා. ඉමක් කොක් තෙරක් නොපෙනෙන සංසාර ගමනක අනේකවර ඉපදුනාා අනේකවර ජරාවට පත්වනා අනේකවර මිහිදන්නුනාා. උපපත්තිවාර මෙතෙකැයි කිව නොයැකි. මැරුණවාර මෙතකැයි කිව නොහැකි. ජරාවට පත්තුූවාර මෙතකැයි කිව නොහැකි. මෘත කලේභරයන් නික්‍ෂේප කළ වාර මෙතෙකැයි කිව නොහැකි. අනන්තවාර ගණනක ජාතිදුක් ජරාදුක් මැඳින් අපි හැම දෙනාම මෙ සංසාර ගමනේ. අද වෙනකං ඇවිත් ඇති බබ පැමිණ ඇති බව ඒ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිතඥානයට අවබෝධ වනාා. ඒ ඥානයෙන් අවබෝධ කරලා සංසාරි වගතුග මහත්ම කරුණාවෙන් අනම තක්ගෝ යම් භික්කවේ සංසාරෝ පු්බාකෝටින් න පං්ඥාඇති අවි්‍යානී වරනාානන් සත්තානං තන්හා විජා සත්තාානන් තන්හා සංයෝජනානං සන්ධාගතන් සංසරතන් කියලා අනමතක්ග සංයුක්තයේදී මහාකරුණාවෙන් පහදාදී වදාලා. කෙළවඩක් නැති සසරක අන්ත දුක්විදිී ඔබට ඒ බුදුරජාණන් වහන්සේ මේ සත්වය පිළිබඳව කාහල නාදය මහා පර්වතයක් පුට නැගල්ලා. සිංහනාද කරන කේසර සිංහරාජයෙක් වගේ කියාදීල තිබේදී. අමා දහම් දේශනා කොට තිබියදී මේ උතුම් දහම වෙත යමෙකුගේ සවන විවර නොකරයි නම් එක ලොකුම ලොකු අවාසනාවක්. එනිසා ජීවත් වෙන්නට බොහෝම පුංචි කාලයක් අපි හැම දෙනාට තව ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දිනගණන එම නැත්තන්ගේ කාලවකවානුව දවස්වලින්කන්න පුළුවන්. සැබවින්ම. තප්පරවලි නුත්ති කියන්න පුළුවන් සැබවින්ම. එසේ අල්පෝ ස්වල්පෝ ජීවිතයක්. ඉතාම පරිත්ත ජීවිතයක් අග අපිමේ අද නතරවෙලාඉන්නේ. ඒ පරිත්ත ජීවිතයේ ජීවත්වන්නේ ඉතුරු වෙලා තියෙන. මුහෘර්ත කිහිපයෙන් මිනිිත්තු කිහිපයෙන් හෝරා කිහිපෙන් තවත් හෝරාවක් දෙකක් ගෙවී යන මොහොතකයි. මේ උතුම් පින්බිමේ ඒ බුදු සිරිපාභියස. සුපිපිසුවඳ පුස්පාකරයක් වෙත දිගන්තයෙන් බමර සමූහොයක් ඇදෙනම වගේ. මෙ පින්වත් පිරිස පූජනීය මහා සංඝරත්නය පිරිවරාගෙන මේ බහොමියටාද එකතුනේ. එනිසාම එකතුවීම මේ සමිතිය මේ සමාගම මතු යම් හොතක තුල්ලෝකාග්‍ර අමා බුදුවධන් ප්‍රතික්ෂ කරලා මඟඵලලාබී ආර්ය භාමූපගමනයෙන් සංසාර්දුක් නිමා කරනලද ආර්ය ස්ශ්‍රාවක ශ්‍රාවිකාවරුන් වනමහොත දක්වාම සාදු සමාගමක් වේවා කියලමම ආශිරුවාද කරනවා. මොනාතින් බැලුවත් දුක්කිත වූ, මොනාතින් බැලුවත් දුක්බර වූ සංසාරගමනක් ඉදිරියේ. කුමන නැටුම් කෙලි කවට සිනාද කියලා. අපේ පණ්ඩිවරුවෙදා කියපු බණපදේ හොඳයොයට සිහිපත් කරගන්න. දැවන්න තැවෙන ලෝකයක, හාත්පසින් ගිනි ඇවිලෙන ලෝකයක දියරත්වෙන තුරු කෙලින කකුළුවෙකු වගේ මෙ අපේ ජීවිත ගෙවිලා යන්නේ. කවුරූනත් මේ කාරණය අමතක කරල්ලා. ව්‍යාජ හසරැල්ලකින් තොළග සරසගන්න හදනවනන් සැබවින් මේ එයාග ජීවිතයට දුකක්මිසක් සැනසිල්ලක් පිණිස හේතුවන්නේ නෑ. එනිසාමේ ස්වල්ප වූ පරිත්ත වූ ජීවිතය තුල ඒ බුදුරජාණන් වහන්සේගේ අස්සිලින්මත් චරිතාපදානයේ උදී හවාසිහි කරන්න එක බුද්ධානුස්සති භාවනාාවක් බවට පත්වෙනවා. පින්වතුනි කාටද කරන්න පුළුවන්. ඒ භාග්‍යත් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරපුෝ, ඒ මහා ලෝකෝපකාරය. ඒ දෙ සිද්ධ කරනවනං තවත් බුදුරජාණන් වහන්සේ නමකට හැර මේ ලෝක වෙන කාටවත්ඒ මහා මෙහෙවර සිද්ධ කරන්ට බෑ. ඒ මහා මෙහෙවර ඔබට දැනන්න පෙනෙන මේ ලෝකයට මතු නෙවෙයි. දිව්‍ය ලෝකවලට මේසක්වල බ්‍රහ්මතලයන්ට විතරකුත් නෙවෙයි. තදාසන්න සහස්රි ලෝක දාතුවට මතුනෙවෙයි. ඉන් අනතුරුව ඉන් ඔබ්බට පිහිටා පවතින දසලක්ෂයක් දිසහස්්‍රී ලෝක දාතුවට පමණක් නෙමෙයි, කෝටි ලක්සයක් මහ සහස්්‍රී ලෝක ධාතුවට පමණක් නෙවෙයි. යාාවතාපන ආනන්ද ආකං කෙහිය කියපු බුදු වදනට අනුව තතාගතයන් වහන්ස කැමති වුණානං අසබල් සක් වන අසබල් පුද්ගලයාට සැනසීම ලබාදෙන්ට්‍රෝන කියලා. එදා ඒ හතදිස්පස් අවුරුද්දක් පුරාවටඒ සැනසිල්ල ලබා දුන්නා. ඒසා අනම්ත මෙහිවරක් අප්‍රමාණ මෙහෙවරක් සිද්ධකරපු ශාස්තෘූන් වහන්සේ අමතක කැරලා සැනසීමක් හිමිවේවිද. කාටවත් සැනසීමක් හිමිවෙන්නේෙ නෑ. එනිසා හැමදුක්ගිෙන නිනිීයන අසිරිය ඔබම අත්විඳින්න ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ අමා පවනට ඔබේ හදවත විවන කරන්න. ඈත දුර සංසාර ගමනක කොච්චර කාලෙකට යා පැත්තෙද කිවොත්. විසි අසංකෙ කල්ප ලක්සේකට ඇත දුරකදී. මහසාගරයේ මැද නැවබිඳී ගහිල්ල දියබත් වෙලා යන නිමේශයක. තමන්ගේ මවකරපිට තබාගෙන අපාර මහා සාගරයේ, මහා රලපත්තර මැදින්. මහවීරය බලපරාක්‍රමය පිහිටුවෙලා. සත් දවසක් දිවාරය නොබලා පැන් පොදකුදුපානය නොකර. මාතෘ ජීවිතය දානය කරපු දවසේ පටන්. වි අසන්ෙ කල්ප ලක්සයක් පෙරූ පාරමි බලය ස්වල්පනම් ගුණයක්ද ස්වල්ප ගුණයක් නෙමේ අනන්ත අප්‍රමාන ගුණයක්. එවන් ශාස්තෘවරයෙක් තමයි ඔබ ඔය බුද්ධන් සරනං ගත්්ඥා මි කියලා සරනගියයේ. තුන්ලොවක් සනසන පිවිතුරු පැතුමයම් සාගර වෙරලක බුද්ධෝහං බෝධහිස්සාමි කියලා පිහිටවවනං. ධන්තෝහං නැත්තන් තින්නනෝහං තාරයිස්සාමි කියලා පිහිටවවනං ඒ පිවිතුරු පැතුම. සම්මා සම්බු දරාජ්්‍යට පත්වෙලා ඉෂ්ඨ කරන තුරු. වෙනස් නොවෙන සිතුවිල්ලකින් අවිජ්‍යහිත මාර්ගයකින් දෙපාරක්නැති ඒක මාර්ගයකින් වැඩම කරලයි මේ සම්බුද්ධ සාසන දායාදය දෙවි මිනිසුන්ට උරුම කල්ලදුන්නේ ඒ සාස්තෘරූන් වහන්සේ. පිින්වතුනිි අපේ දුකින් ලය කම්පාවෙලා ඒ අතාගැතයන් වහන්සේගේ හදපිරි කරුණාවනම් මහසාගරයේ ජලකඳ පරයන කරුණාවක්. මේ අහස්කුසින් මහ පොළොවට වැටිෙන වෙහිබිඳු කොච්චරද. මහ කල්පයක් පුරාවට චාතුරු මහා දීපේයට වැටින වැහිබිඳු අප්‍රමාණයි. ඒ අප්‍රමාණ වැහිබිඳු වලට වැඩිවාර ගානක්, අබිනීල නතු සංගලෝපපුටා දන්දීලායි. දහම් ඇස ලෝකයට පහර කරන පාරමිතාව, ඒ මහාගෞතම බුදුරජාණන් වහන්සේ පූරණය කළේ. මෙක අමුතු අතිශෝක්තියක් නෙමෙයි දැනන්න පෙනෙන උපමාවකින් ඔබට කියල දෙන්නයි. හ මම ්‍රකාශ කළේ ඒෝපමාාව ගැලපෙන්න්නේෙ නෑ. පිංවතුන යාන් තමින්වත්තේ ශාස්තෘන් වහන්සේ ගැන කාගි හරි හදවතක ගෞරවයක් තියෙනවා නම් මාමය කියනු ලබන එකම ප්‍රකාශයක්වත් එයාට නම් කිසිසේත්ම සැකයක් නෙවෙයි. ඇහෙෙන ඇහෙන බුදු ගුණයට හදබත මලක්සේ විකසිත වෙනවා. එහෙම වෙන්නේෙ නැත් නම් ඔබේ හදබත ශරද්ධාවෙන් තාම. ලා එනිසා ශ්‍රද්ධාාවෙන් මේ මහෝතය ඔබේ හදවත ආසිංචනය කරගන්න. පිපුුණ මලක් වගේ ඔබේ හදවත මේ වෙලා බතියාගන්න ඒ හද පිරි ශ්‍රද්ධාාවැති කුසුම ඒ බුදු සිරිපාභියස පූජා කරනවා කියන එකයි ප්‍රතිපත්ති පූජාව කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙතන ඉන්න මේ මහා සංගරත්නයත් පින්වත් හැම දෙනාමත් මොන තරම් පිනක් කරලද බුද්ධ කියන වචනය. කණින් ඇහුවේ ඔබේ ගැන හිතුවද මෙච්චර කාලයකට කන්දිකෙන් ඕන තරං වචන අහල ඇති විධ භාෂාාවන්ගේ වචන අහලා ඇතේ. බොෝ දෙනාගෙන් මිහිරි ආදරණීය ප්‍රේමණීය වචන ඔබෝ බේ කන්දකින් අහල ඇති එ වඋනත් බුද්ධෝ සෝභගවා කියන මෙන්න මේ වචනය බුද්ධ කියන මේ ශ්‍රී නාමය යමකුගේ කනකින් අහන්න ලැබන නම් උතුම් පුුණ්‍ය මහිමය කොච්චර වටිනවද කියලා දේශනා කළොත්. බුද්ධෝතිකිත්ත යන්තස් යස්සකායේ භවති ආපීතිය. වර මේ වහි සාපීතිය කසිනේන පි ජම්බුදී පස්ස. මුළු දඹදව තලයේ මතුනෙමයි සතර මහා දීපයට අග රජ පදවිය වන චක්‍රවත්ති රාජ භාරය කෙනෙකුට ලැබෙනවද එයි ඔොහු සතුටු වෙනවද ඒ තෘපතිය ප්‍රීතිය අවුදු ක්ෂ ගානක්ව නොව නස්ව පවතිනවද ආන්නේ ප්‍රීතිය පාදූමිල්ලක් වගේ බුද්ධ කියන වචනය ඇහෙදදී එයාගේ හදවතය ඇතිවන බුද්ධාලම්බන ප්‍රීතියට එනිසා මතගතියාගන්න. කනකින් ඒ බුදුරජාණන් වහන්සේ ගැන. වැඩියන මේ බුද්ධෝ බුද්ධෝ කියන මෙන්න මේ වච්චනයඋනත් අහන්න ලැබෙනවනං ඒ සුළු පටුවාසනාාවක්නෙවෙයි. මං මේ කියනදේ ඇැම් කෙනෙකුට නොහැටහෙන්න්න පුළුවන්. නොතේරෙන්න්න පුළුවන් හැබැයි මතකතියාගන්න අපි හැම දෙනාටම වැඩි කාලවකවානුවක් නෑමේ හුසුමරැල්ල මෙලෙසින් පවත්වමින්. ඔය පස්කඳ මේ මහපොළොව මත දරාගෙන ජීවත්වෙන්ට. ඒ නොබෝ කාලෙ අවසන් වෙලා යනකොට. අනේ මොනතරන් දෙයක්ද මම බුදුරජාණන් වහන්සේ සරණගියක. මොනතරන් දෙයක්ද ඒ අමා ධරමය අහපු එක. අහෝ මොනතරන් දෙයක්ද මම ඒ භාග්‍යිවත් බුදුරජාණන් වහන්සේදිරයේ ධනින්වැටනක. නේ මොනතරන් සැනසිල්ලක්ද ඒ බුදුසිරිපාබියස මලින් පිදුවක. අහෝ මොනතරන් ශාන්තියක්ද මම එදා. ඒ බුදුරජාණන් වහන්සගේ මහා සංඝරත්නය ගෞරවේ නැසුරු කරපු එක මේ මතකය ඔබේ හදවතට එදාට අඩුවක් නැතිව සිහිපත්වේවිී මතක්වේවි. ආන්නේ වෙනකන්තමයි. අපි මේ පිම්පුරමින් ගුණපුරමින් සිල්පුරමින් බුදුගුණ මෙනෙහි කරමින් යන මේ මාර්ගය අහන්දග පවත්වන්නට ඕන. තත්්පරයෙන් තත්්පරේ මිනිී වලකරා ළඟාවෙෙද්දී. තත්පරයෙන් තත්පරයේ ජීවිත අාවසානය බලා ළඟාවෙෙද්දී. ඒ ශාස්තෘූන් වහන්සේම පුළුවන් තරම් මෙෙහි කරන්න ඒ ශාස්තෘූන් වහන්සගේ අනන්තගුණ ජාලාව අනන්තගුණ දහරාව හොඳට මෙනෙහි කරන්න. බුදුගුණ මෙහි කරන හදවතමයි පෝසත් හදවත කියන එක මතගතියාගෙන කන්න නැතිවුනත් බොන්න නැතිවුනත් මොනම නැතිවුනත් සාපිපාසාදී දුකින් වියලලාම. හිීමමත මැරිල්ල ගටුනත් බුදුගුණේ තරම් අමා සැනසිල්ලක් නම් සත් වගට නැති බව ඔබ හොඳට මෙනේ කරගන්න. එදා හිටපු. මහරහා තුොත්තම උත්තමාාවියන්ගේ ජීවිත දිහා විවර කරනලද ඔබේ ප්‍රඥා ඇසින් බලන්න ඒ උතුම් චරිතාපදානවලට සවන් දෙන්න දිවි පරදුවට තබා බ්‍රාහ්මණ තිස්සව වගේ. ඉතාම වියසනකාරී තත්ත්වයන් මේශ්‍රී ලංකා ධරනීතලයට ඇතිවෙච්ච කාලවක්වානු තිබුණා. ඒ සෑම කාලයකම මහරහතන් වහන්සලගේ ඇසුර ලැබූ. ආර්යන් වහන්සලගේ ඇසුර ලැබූ අපේ මේ රටේ වැඩහිටපු පින්වත් පිරිසනත්තන් ජීවත් වූ මිනිස්සු. මොන්න වියසනයක් ඉදිරියේ දීවත් බුදුරජාණන් වහන්සගෙන් ඇත්තු නේ නෑ. අමා ධරමයෙන් නෑ ඇතිවුණේ නෑ මහා සංගරත්තේෙන් ඇත්තුනේ නෑ. හන්නබොන්න නැතිබ ජීවිතයම අතහැරල දන්දීපු මිනිස්සු මේ මහපොළො මතේදා ජීවත්තුනා. තමන්ගේ ජීවිතයේ මරණය පෙනිපෙනී තිබියදී ම සතු සසිියල්ල බුදු සිරිපාಭියස පූජාවේවා කියලා. ජීවිතයම සීලයට පේකරල්ල ප්‍රතිිපත්ති පෝජාවෙන් බුදු සිරිපා පෝජාකරපු පින්වන්ත මිනිසු. ආ ගැවෝ භහමියකයි අපි අද මේ ජීවත් වෙන්නේ. එනිසාපි කවුරුවත් අසරණ වෙලා නෑ අපට තියෙනවා බුදුරජාණන් වහන්සගේ සරණ බුදුරජාණන් වහන්සගේ පිහිට. ඒ සරණ ඒ පිහිට ලැබෙන්න්න නම් මුලින් කිව්ව වගේ ආස්්චරයමත් සම්බුද්ධ චරිතාපදානය මුලපටන් අගදක්වා, අගපටන් මුලදක්වා මෙනෙහිකරකර මෙහි කරකර. සිහිකරකර සිහිකර කර. අනුස්මරණය කරමින් ජීවත් වෙන්නට ඕන. දීපංගරපාද මූලයට වඩිනකොට ඒ මහාබෝසතාාණන් වහන්සේ. අවවම වශයෙන් සොලසාසංකෙ කල්ප ලක්ෂයක් ගණන පතහෙන් කිව නොහැකි වනත්න් මනෝ ප්‍රනිධානයවා ප්‍රනිධානය සම්පාධනය කරලා. එක්කම බණපදයක් සවනත වැකුණ නිමේශයෙන්. ස්ෝවාන් සකදාගාමි අනාගාමී අරහත්වියෙන් උතුම් මගඵල චිත්තවාර හතරක් පහකින් ලබන්නට තරම් මහාපුොදුම පින්බලයක් ඇතිව පැමිණිලා. දීපංකර ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවනේ. මහපොලොවෙ වැතිරල්ලා. ඒ සිරිපා භියස ජීවිතය පූජා කරලා නැවත වතාවක්. මේ බිසුණු සංසාර ගමනට බිය නොවී. ඔබවන් මාවන් අසුරණයන් වෙනුවෙන් අනේකවර රහිර දහරා දන් දෙන්න. අනේකවර ලය මාන්සේ ඉරා දන් දෙන්න. අනේකවර ගලලෙයින් පූජා කරන්නට සූදානම් වෙලයි. පාරමි භූමියට බැසගත්තේ ඒ මහාගෞතම බුදුරජාණන් වහන්සේ. මෙම හොඳුවට සිහිකරන්න අපි මිනිසුන්ට ඒ බුදුරජාණන් වහන්සේගේ මිහිරි චරිතය ගැන ආශ්චරයමත් චරිතය ගැන අප වෙනුවෙන් කරපු කැපකිරීමම් අතැහැරීම් ගැන තා හරි අවබෝධයක් නැතුවාදෝ කියලා හිතෙනවා. එනිසා ඒ බුදුරජාණන් වහන්සේ අපේ දුකින් ූ හදවතක් ඇතිව සාරා සංකෙ කල්ප ලක්ෂයක් පුරාවට ඇසිස් මස්ලේ රුහිර ධාරායෝ සාගරේ ජලධිකං රුදිරං අදාසි. බෝමින් පරාජිය සමන් සමදාසි දානං කේතාාරකා දිිකතරං නයනං අදාසිේරුප පමාන මධිකං, සමෝලි සී සං කියල බදාල ආකාරයෙන්. උපමාවිෂය අතික්‍රාන්ත ලෙස ඇසස් මස්සලේ දහරා දන්දීලා. ඒ බුදු බව වෙනුවෙන් සූදානම් වුණ පාරමී ධරමපිරුවා. කිසිවෙකුටත් හිතන්න බැරිවිදිී අතහැරීම් කළා. දානේ පරමත්ත පාරිමිතාවක් කරමින් දිවි පරදුවට තබා දන්ඳුරුණා. ශ්‍රීලයේ පරමත්ත පාරමිතාවක් කරමින්, අනේක වර ජීවිතය නැතිවෙද්දී ජීවිතය අතහැරදාලා. සීලයම ආරක්ෂා කරගත්තා. ජීවිතේ පරදුවට තබා වනාන්ත්‍ර වන සෙනසුන් වලට ඇතුළුවෙලා ජීවිතයේ නැතිවෙලා යද්දී නෙක්හම්ම පාරමිතා පිරුවා ජීවිතයේ නැතිවෙලා යද්දි ප්‍රඥා පාරමිතාාව පිරුවා ජීවිතය අතහැර දාලා. චාන්ත්‍රි මෛත්‍රී අධිෂ්ඨාන ආදී කොටගත් මේ දස පාරමිතා වෝ අනේකවර සම්පාධනය කලා. එකවාරයක් ඇස් දෙක දන්දීල බුදු බවලබන්ට බෑපින්වතුනි එක වාරයක් ඇගේ මස්සුපුටා දන්දීලා බුදු බව ලබන්නට බෑ. එක වාරයක් තමන්ගේ අබුව එකවාරයක් දරු දෙෙන දන්දීලා බුදු බවල බන්න බෑ. වාර් දෙකක් දන්දීල රටරාජ්‍ය බුදු බවලබන්න බෑ. වාර තුනක් හතරක් දන්දීලත් ලබන්න බෑ. වාරසීයක් දෙසීයක් ඔබහිතැනවද පුළුවන් කියලා. එහෙම ලබන්න බෑ. වාර දාහක් දෙදහ එහෙම දන්දීලත්තබන්ට බෑ. ලක්ෂවාරයක් දන්දුන්නොත් එහෙම නියමයක් නෑ බුදු බවලැබෙනවා කියලා. කටික්ෂවාරයක් ඇස් දෙක දදුන්නුත් එහෙම නියමයකුත්නෑ බදු බවල බෙනවා කියලා. එහනම් කොච්චරවාර්රයක් ඇස් දෙක දන්දෙන් ටෝනිද ලෝතුරා බුදු බවලබන්ට බණපොතේ සඳහන් කරනවා. මේ අනන්ත සක්වල අනන්ත සත්වයන් ඉමක් නෑ කොනක් නෑ තෙරක් නෑ. ගණන පතහයකින් සංඛ්‍රයා පතයකින් මෙතෙකැයි කියා කියන්ට බෑ. ඔය අනන්ත සක්වල අනන්ත සත්වයන් අපිහිතමු එක්කෙනෙක් ඇස් දෙක ගලවලා එකසරයක් දන්දෙනවා කියලා. ඒ දන් දෙෙන කෙනා තමන්ගේ ඇස් දෙක ගලවා සියවතාවක් දන් දෙෙනවා. තුන් ලෝකාග්‍ර ඒ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ. ඔහු සියවාරයක් ඇස් දෙක ගලවා දන්දුන්න නං. මේ අනන්ත සක්වල සත්වයන් සියවාරයේ බැගින් ඇැස් ගලවා දන්දුන්. වාරෙන් නැමත සියවතාවකින් ගුණ කල් ඇස් දෙක විතරක් ගලවා දන්දිීලා තියෙනවා. හිතන්න පුළුවන්ද මම් මේ කියන කාරණය. හිතන්න බයිනම් ඔබට ශ්‍රද්ධාව නෑ. හිතන්න බැයිනම් අඩඩුම්ම තරමින් මේ කියන කාරණය ගැන විශ්වාසමාත්‍රයක් පිහිටන්න බයිනම්. ඒක සැබවින් ඔබේ ශ්‍රද්ධාවේ ඇති දාලිද්‍යයි දුප්පත්කමයි. ලෝකෙ මිනිසු දුප්පතුන් කියලලා කියනෝ බහලලා ඇති. අසරණයන් කියනවා හිඟ වූ කෑමබී මැති අයි කියනවා. බෝ සම්පත්තියට නෑ කියනවා දරිද්‍රතාවෙන් පෙලෙනවා කියනවා. සැබවින්ම ඒ ඒ තුළයම් දිලිඳු බවක් තියෙනවා තමයි. හැබැයි සැබෑ දිලඳ බව කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ හැවෝත් තහාගතයන් වහන්සේ දේශනා කරන්නේ. යමෙකුගේ හදවතේ තෙරුවන් ගුණ අදහාගැනීම නම් වූ ශ්‍රද්ධාව. බුදුගුණ අදහාගැනීම නම් ශ්‍රද්ධාව නොතිබේ නම් ආනයා දුප්පතෙක් කියලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යමකුගේ ජීවිතයේ සීල සුගන්දයනැත් නම් අන්න්‍යයා දුපතෙක්. යම් කිසි කෙනෙක් මේ ලෝක පාපයට බයක් සැකයක් නැත් නම් අන්නයා මේලෝකෙ කූටිපතිෙක් වනත් එයා අන්ත දුප්පතෙක් කියලයි. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ මේලෝක යම්කිසි කෙනෙක් දම්දිෙන්න්න නැත්නම් සිල්ගුණ ආරක්ෂා කරණ නැත්නම් සංඝරත්නයට අවනතබෙන්ි නැත්නම් ආනයා මේලෝකෙ ප්‍රකූටිපතියෙක් වුණත් අන්ත අසරනයෙක් දුප්පතෙක් යාචකයෙක් කියලයි බුදුරජාණන් වහන් ප්‍රදේශනා කළේ ඒ බුද්ධ වච්චනයට අනුවනං අපි ජීවිතය හසුරවාගන්නේ අපි කවුරුවත් දුප්පත් නෑ පංවතුනි අති පූජනීය ස්වාමීන් වහන්සේලා ඔබමා. සැබවින්ම ඒ භාග්‍යෝතුන් වහන්සේට අපි හදවත්වල මොන්න තරං ආදරයක් තියෙනවද. මොන්න තරම් ගෞරවයක් තියෙනවද. මොන තරං සෙනිිහසක් තියෙනවද. මොන තරම් ප්‍රේමයක් තියෙන මද. ඔය කටින් කීවාරයක් බුද්ධන් සරණං ගච්චාමි කියලා කියලා ඇද සැබවින්ම. ඔබ වාසනාවන්තයි, භාග්‍යවතුන් වහන්සේ වදාළ. ඒවංස්වා ඝාතේ භික්කවේ මයා ධම්මේ උත්තාානී විවටේ පකාසිතේ චින්නපිලෝතිිකේ ඒය සම්මයි සද්ධාමත්තම් පේමමත්තම් සබ්බේතේ සංග පරායනාති කියලා. ඇයි නදහස් කරන්නේ. මහණනි මෙලෙසින් මා වදාල මෙආශ්චරයමත් ශාස්තෘ ශාසනය තුළ සම්බුද්ධ ශාසනයට කෙනෙක් පැමණිලා, තිසරණයට කෙනෙක් පැමිණිලා ඒ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක්, පේ සුනේහමාත්‍රයක්, ආදරමාත්‍රයක්, සාධරමාත්‍රයක් ගෞරව මාත්‍රයක් තිබේ නම් එයා දිලින් දෙෙක් නම් නෙවෙයි. එයා ඒ කාන්තයෙන් අවවම වසෙන් මරණින් මතු සුගතිී හෝපදිනවා කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එනි සත් අව තවත් අදහාගන්න මම්මේ කිය පුකාරණය. අනන්තසක්වල අනන්තසත්වයන් අනන්තවාරයක් දුන් යම්දාානයක් වේෙනම්. එය නැමතවාරයක් අනන්තයෙන් ගුණ කරලා දන්දේලා. ඇස් ඉස්මස් ලේමතු නෙමේ අප්‍රමාණවස්තුූන් දන්දීලා. උන් ලෝකාග්‍ර සම්බුදු බතවිය පතා සැරසුනේ ඒ භාග්‍ය වත්බුදුරජාණන් වහන්සේ. කා වෙනුවෙෙන්ද කාගෙ දුකට හදවත උුණන් වෙලාද. කවුරු සනසන්නද කවුරු මේ මහ දුකෙන් අතමුද වන්නද ඔබද මාද සනසබන්න. ඔබේ මගෙන් එතුවන්ග ගලා එන්න කඳුළු දාරා සංසිදවන්න ඔබට මටාමා සැනසිල්ල ලබා දෙන්න. හැමදාම අපි මේලෝකෙ දැන්. සෑහින කාලයක් ජීවත් වනාා. හැමදාකම අවධ වුණා හැමදාකම නින්දට ගියා. හැමදාකම සිප් පහල වුණා මේ ජීවත්වෙච්ච කාලෙ හැමදාකම ආහාරපාන අනුභව කලා. හැමදාකම සුවේ සහනේ හොය හොයා ගිය. හැමදාකම මේ කය සතපවන්න අනේක බර උත්සහවත්තු වනා මතක්කරගන්න. ඒ හැම දවසකම ඔබ වෙනුවෙන් මෙිච්චර පරිත්‍යයාගයක් කරපු. මෙච්චන අතහැරීමක් කරපු ඒ ශාස්ත්‍රෘූන් වහන්සේ ගැන සතුටු සිතින් අනුස්මරණය කරලා තියෙනවද ඔබ. සතුටු සිතින් මෙනෙහි කරලා ඒ බුදුගුණයට නමස්කාර කල්ලා තියෙනවද ඔබ. සතුටු සිතිනු සිහිපත් කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ ආස්්චරයමත් ගුණය ඉදිරියේ ඔබ ඔබේ හදබත පහන් කරගෙන තියෙනවද කියන. මෙන්න මේ කාරණය අනේකවාර්යක් ඔබෙන්ම විමසන්න. කෘථවේදීත්තුවෙන් තොර මිනිසුන්ට නිවන්සුව හිමිවෙයි කෙලෝ බහිතන මද. අපි වෙනුවෙන් මෙච්චර පරිත්‍යයාගයක් කර පතුමන් වහන්සගේ ගුණයට යම් හදවතක් සිහිල්වෙන්නේ නැත්නම්. යම් හදවතක් සංවේදිවෙන්නේ නැත්නම්. බුදුගුණේ නැමැති අමා පවනින් යම් සිතක් සීතලවෙෙන නැත්නම්. යම් පුද්ගලයක් බුදුරජාණන් වහන්සිදරයේ දමනී වෙන්න නැත්නම් එයාට කවදාකවත් සැනසිල්ලක් නම්. හිමි වෙන්නෙ නෑ කියන එකයි ඒකාන්තයෙන් කියන තියන්නේ. ඉතින්නේ නිසා. ඒ අනන්ත ගුණ ඇති ශාස්තෘූන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් හැස්ස මස්සලේ දන්දෙමින් ආශ්චරයමත් ගමන ගැන සිහිපත් කරන්නට වෙස්සන්තර ආත්ම භාවයේදි මෙයින් පනස්හත්කෝටි හැටලක්ෂයක් අවුරුද්දු. ඈත ඉතිහාසයට ගියාට අවමවසයෙන් අවුරුදදු. නහත් කෝටි හැටලක්ෂයක් යන්න ඒ අහාාගතයන් වහන්සේ මහපොලේ සිරිපාපියුම් පිහිටෝපු දවස පටන් අවුරදු පනසහත්කෝටි ැට ලක්‍යකට හා පැත්තේ දසකතමයි. වෙස් සන්තර ආත්ම භාාවයෙන් චුතවෙලා ඒ භාග්‍යවතුන් හන් පෙ තුසීපුරයට වැඩම කළේ තුසිත දි්‍යලෝකයට ඒ තුසිත දි්‍යලෝකේයට වඩින ගමන වෙන කොට සියලු පාරමී ධර්ම සම්පාධනය කරලා ලොවක් සනසන සම්බුද්ධ රාජ්්‍යයට අවැසේ, සියලු පාරමී ධර්මයෝ. ණයකින් අඩුවකින් තොරව අප ප්‍රමානාකාරයෙන් පූරණය කල්ලා අනම්තසක්වල දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආරාධනා මතින් කපිලවස්තු පුරනුවර තදාසන්නේ වූ රමණීය ලුම්බිණී සාාල වන වුවනට සිරිපාපියුම් දිගුකරපු ඇටි. ඔබ ඔබේ හදවත විවර කරලා දහම්මසින් සෑම නිමේශයකම බලන්න. එහෙම බලන්න පුළුවන් වුුණොත් මමහිතන්නනෑ කිසිම හේතුවකින් ඔබේ හදබතට කිසිම දුකක් ඇතිවේබි කියලා. ලුම්බිණේ සාාල වන ඔද්‍යානයෙන්, මිහිම අඩලට සිරිපාපියුම් දෙගු කරලා. උතුරුද්ධක් භාගේ බලා මේ මහපොළවෙේ සත්තපද වීතිහාරයකින් වැඩම කරලා අනන්ත සත්වයන්ගේ අනන්ත දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ දෙවි මිනිසුන්ගේ පෝජෝපහාර මතින්. ලෝකේ් අග්‍රස් ථහානයට පත්වන බව ප්‍රතිඥා ලබාදීලා. විසිනම අවුරුද්දක් ගෙබූ රාජ සුකුමාල ජීවිතයට සමුදීලා. පින්බර යශෝධරාවත් පින් ඇති රාහුල පපුතුනුවනුත් තනිකරල දාලා. ප්‍රාත්‍රී යාමයක ඇසල් සඳී සුදු සද එලියෙන් ඒ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝධී සත්වයන් වහන්සේ ලෙස. අනෝමා නදී තීරයට ගමන් කරපු වැටි හොඳට සහිපත් කරන්න. අපි වෙනුවෙන් රජ සැපතක් අතහැරදාලා. අප වෙනුවෙන් ආශ්චරයමත්තුූ වස්තු නිධානයන් අතැහැරදාලා. අප වෙනුවෙන් සියලු සාාන්තිය ලෞකක ජීවිතයේ ඇතුළු හැමදේම අතහැරදාලා. මහ වනාන්තරයකට වැදිලා සයවසරක් පුරාවට දුස්කර ක්‍රියාවක් සිද්ධ කරලා. කිසිවෙකුටත් ඔහුලන්නට බැරිි අන්දුක්. හිතන්න බැරි අන්තදුක් මෙෙහි කරන්නවත් බැරි අන්තදුක් හෝලලා පුරාසයබසරක් ඇබෑමෙන්. වෙසක්පුන් පොහෝ දබසක බුද්ධගයා භූමි මන්දලයට වැඩම කරපු හැටි හැම දෙනාම බොහෝම ස්්‍රද්ධාවෙන සිහිපත් කරන්න. ඒ සම්බුද්ධ චරිතය හැම වෙලාවක මුද්දේ හවාසී කරන්නට ඕන. නිමේශයෙන් නිමේසය මෙනේ කරන්නට ඕන. වචචනයෙන් වචනය අනුස්මරණය කරන්නට ඕ, ඇයිමමහෙම කියන්නේ. මේ හිතට නුවේෙක් විදියේ සිතු විලි දහරාගලාගෙනනවා. පුද්ගලයන් පිළිබඳ මතකයන් නැතිවෙනවා. කලකී දේදේවල් ගැන මතකයන් නැතිවෙනවා. ඒ වගේම කරන්තියන දේවල් පිළිබඳව නුවක් අදහස් ඇතිව වෙනවා කාපපු බීපපු දේවල් තැන ඇඳපු පැළඳපු දේවල් ගෙන වැරදිච්ච තැන් ගැන හරිගියපු තැන්ගැ ලාබ ලබිලිගැ. පාඩු වෙච්චදේබල් ගැන දෙතිස් කතාවන් ගැන මේ කන්දකෙන් අහල මේ හිතින් බොහෝ දෙනා කල්පනා කරමින්. එක්කොරාගෙන් රත් වෙලා. එහම නැත්තන් දේශෙන් ගිනියවිලලා එහම නැත්තම් මෝහයෙන් අන්ධකාරියට පත්වෙලයි කල්ගෙවන්නේ බොහෝ දෙනෙක් මේ ලෝකේ. ඉතින් එවන් ලෝකයක එබඳු හදබතක් ඇතිව නිමේසයක් ජීවත්වේ නම්. කල්ප කෝටි ගානක් දුක්විදින්න කර්මරැස්වවා කෙලො හිවද. රාගෙන් රත් වූ හදවතක් ඇතිව ජීවත්වන තප්පරය තුළ. කොච්චරනම් අකුසල කරම සම්භාරයක් බැඳනවද. ඒවට විපාක එද්දී ඒ රාගයට නිමිති වූ යම් පුද්ගලයෙක් වේ නම්. ඒ දවේශයට නිමිති වූ යම් පුද්ගලයෙක්ේනම්. ඒ රාගදවේශ මොහාන්දකාරයට තුඩු දුන් යම් පුද්ගලෙක් වේ නම්. ඔහු ඔබ සමඟ ඒ කෙහි තැනවදූ මේ දුක බෙදාගන්න කවුරුවත් නෑ. ට පවුකලාට විඳවන්නවෙනි තනියම අටමහා නිරේ වැටිල්ලා. ආන්නේම අනාගතයක් දැන් අපිට තියෙනවා. ඒ අනාගතය ඔබ දුටුුවද. ඉතිහාසේම ඉතිහාසයක් ඒම තිබුණ කියලා ඔබ සැබවින්ම මේ තක්පා හඳුනාගත් අද. ඔබට ඒ ගැන කියා දෙන්න කවුරුුවත් හිටියන ඒ භාග්‍යවතුන් වහන්සේර. ඔබ රබටන්න මේ ලෝක ඕන තරම් දෙනා. ඔබ මේලෝකෙ රාගීෙන් රත්කරන්න ඕන තරම් දෙනා ඉදිරිපත් වනාා දැනුත් එහෙමයි. ඔබේ හිත මෝහාන්දකාරයෙන් කළඹවන්න කලතවන්න. ඔබ මාන්‍යයෙන් අවස්සන්නට ඔබ රාග ගනි දැල්මතින් දවන්නට බොහෝ දෙනා නිමේෂයෙන් නිමේසේ ඔබේ ජීවිතයට ලංවෙනවා. ඔබේ වැැසීම වඩුවෙන් බොහෝ දෙනෙක් ඔබ ළඟට එකතු වෙද්දී. ඔබට අයිහාපත කැදන්න බොෝ දෙනෙක් ඔබ ආදරයෙන් සෙපවැැළඳ ගනිත්ද්දී. ඔබෙන් ලැබෙන තාවකාලික වූ ඒ ලාබ සත්කාර වෙනුවෙන් ඔබට සෙනහස ආදරිය දක්වදදී. ඔබෙන් කිස්ලිම කිසි දෙයක් බලාපොරොත්තු නොවී. අඩ්ඩුමතරමින් වැඳුම් මාත්‍රයක් බලාපොරොත්තු නොවී. පිදුම් මාත්‍රයක් බලාපොරොත්තු නොවී. පෝජෝ පහර මාත්‍රයක් බලාපොරොත්තු නොවූ ඒ ධරමරාජයන් වහන්සේ ඔබට මෙ යාමිල සෙත සලසාදුන් බව ඔබ අදහාගන්නවද. ඔබ අදහාගත්තත් නැතත්. ඔබෙන් කිසිම දෙයක් බලාපොරොත්තුනො වී. ඔබට දෙන්න පුළුවන් ඉහලම දායාදය ඉහල්ලම උරුමය ඉහලම සැනසිල්ල ඒ බුදුරජාණන් වහන්සේ ඔබට ලබා දුන් බව ඔබදන්නවද. දම්ම දායාදා මේ භික්කවේ භවත්හමා ආමිසදායාදා. අත් එෙහිේ තුන් හේසු භික්කවේ අනුකම්පා කින්ටි මේසාාවකා, ධම්මදායාදා භවුම් නොවාමිසදායාදා. මයි බුදුරජාණන් වහන්සේ වදාලේ. මහනිනි මම මේ ලෝකේට එක්කම දායාදයක් ලබාදෙනවා. ඒ දායාදය කුමක්ද ඒ දායාදය ධර්මදායාදයයි. ගුමක්ද ධර්මදායාදය කියන්නේ අන්දකාරීගි ඔබට ආලෝක දහරාවක් එල්ල කරලා මෙන්න යායුතු පාර කියලා මාවතක් පෙන්නවා. ආන්නේ මාවතේ ගමන් කරන්න ඔබ සූදානම් නම් ඔබට ඒ ධර්මදායාදෙහිමි වෙනවා. සංසාර දුක මෙයයි කියා පෙන්වා වදාලා. සංසාර්දුකෙන් අතම දෙන්න ඔබ කැමතිනම් මාාවත විබර කලායේ භාග්‍යවතුන් වහන්සේ. එදා බුද්ධගයා පින්බිමට වැඩම කරන නිමේෂ වෙනකොට පාරමි ධරම සියල්ල සම්පාදනය වෙලා මහපොලොවා හඬවා ගුගුරුවා කම්පාකරවෙමින් නාදරාව නංවලා. ලෝතුරා බුද්ධරාජට පත් වෙලයි එය අනන්ත් ආශිර්වාදය ඔබට ලබා දුන්න. ඉසිපත්තන මෙගදායෙන් සදහම් අමාසුනීල උල්පත්. මතු කරලා දහම් ගංගාවක් වගේ පස්වා දහස්කාලයක්, ඇවිලගත් හදසන්තාාන සිහිල් කරමින්. ඇවිළගත් හදසන්තාාන නිවාලමින් දැවී හළුවී යන හදසන්තාාන සුවපත් කරමින්. ගේ මේ දහම් ගංගාව ගලාබසිත්වා කියලයි. ඒ අමා දහම් ශාන්තියලෝකට දායාද කළේ. පින් ඔතුනි හිතන්න මෙව්වා ගැන නැවතවාරයක් අනේකවාරයක්. එනිසා ඔබේ ජීවිතයට සැනසීම ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේට පිටු පාල. ඔබේ ජීවිතයට මහත්ම අඳුරක් එකතු කරන ඔබේ ජීවිතය මහාන් නිරයට ඇදළදාන මට්ටමට ඔබ. අකුසලයෙන් පුරවාලන දේවල්, පුද්ගලයන් වෙත මොන්න තරන්නම් ඔබ. ඇල්ලි බැඳීගියාද මේ ගතකරපු පුංචිකාලේ. හෙටදවසිද මේ ලෝකට බැඳන්න දුඔබ කල්පනා කරන්නේ. හෙට දවසෙත්තේ දුක් කිත උරුමය ලබන්නද කල්පනා කරන්නේ. එහෙම වෙන්ට එපා. භාග්‍යවතුන්වාසේ වදාරනවා. අත් හිමේතුන් හේසු අනුකම්පා මට ෝ මේ පින්මත් පිරිස ගැන. අනුකම්පාවක්තියෙනවා මහනනින් මට දෙවියන් සහිත ලෝකයේ ගැන අනුකම්පාවක්තියෙනවා යම් භික්කවේ සත් තාරා කරණීයන් සාාවකානං හිතේසිනා අනුකම්පකයෙන් අනුකම්පං උපාදාය කතං වූ තම්මයා ඒතාානේ භික්කවේරු ගමුලානිී ඒතාන සුං්ඥාගාරාණේ ජායත් භික්කවේම පමාධතමා පච්චහා විප්පටිසාරනු අහුවත්හ අයං වූ අම්හාකං අනුශාසනී මහනනි මම මගේ ශ්‍රාභකයන්ට යම්බඳු කරුණාවකින් පිහිටක් සැලස යුතුයි නම්. ඒ පිහිට අඩු කළේ නෑ. ඒ පිහිට කෙන කෙනාට වෙන්වෙන් වසයෙන් බෙදල දුන්නේෙ නෑ. කාටත් පොදුවේ ජාති බෙේද සැලකුවේ නෑ ර්ග බේද සැලකුේ නෑ දුප්පත් පෝසත්කම් සැලකවේ නෑ. කුළගොත් ගැන හෙව්වෙනෑ කාග ළඟටත් ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩම කලා. අතු පැලට වගේම රජ මැදරටත්. සමසිතින් වැඩම කරලා දුගියයාබෙදූ ඉඳල්ලූ බත්පතක් රජ මැදුරෙන් ලැබූ රාජ භෝජනයත්, සමසිතින් වලඳපු එකම ශාස්තෘන් වහන්සේ. ඔබේ මගේ මහාකාරුුණික බුදුරජාණන් වහන්සේ. එහෙම සැනසිල්ලක් ලබාදීලත් තිබියදී. ඒ සැනසිල්ල අහිමිකරගන්න කවුරුන් හෝ කටයුතු කරන මනං ඔබ හිතනවද බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ඔබ ලැබුව කියලා. ඔබේ අනුම්පාාව ලබලනෑ. එනිසා මහනනි මට නුබලා කෙනෙහි අනුකම්පාවක්තියෙනවා නුබලා කුමක් කලොද්ද මේ කියා දෙන අමා දහම ජීවිතයට ගලප ගලපා. ඔබේ ජීවිිතේ වෙලා ඇති මේේ සංසාරදුකෙන් අතමි දෙන්න කටයුතු කරනවනම් ආන් ඒ ඇත්තු වෙනුවෙන් සම්බුදුරජාණන් වහන්සගේ මහා කරුණා දහරාව. එදා මතුනෙමෙයි අද මතුනෙමේ මතු මත්තෙ කොච්චර කාලයක්ද කියන්න බෑ ගලාබසින බවසත්්‍යයයි. එනිසා. ඒ අබිනීල නෙතු සංගලෙ කරුණාධාරාව, අදත් ගලාබසිනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාල මදුර මනෝහර දහම් නින්නනාාදය අදත් දෙවියන් සහිත ලෝකේට ඇසෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාල දුක දුක හටගන්නා හේතුව දුක නැතිකිරීම දුක නිරෝධගාමිනි උපාය කියන මෙ චතුරාර්ය සත්‍යය අදත් ලෝකයට ඇහෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ. ගැන ්‍රද්ධාව තියන කෙනකුට අදත් දකින්න පුළුවන් දෙවරම් වනාරණය දම් සභා මණ්ඩපේ. දෙවියන්ගේ වරුසා මල්වරුසා මැද සාධකාරමැද අමා බුදුබන දෙසන ඒ දම්රජුන්. මේ කියයා දෙන බුදුගුණ ගැන යමෙකුට යම් හදවතක. විශ්වාසයක් වේනම්, ශ්‍රද්ධාාවක් වේනම් පිළිගැනීමක් වේනම්. ඉසි පතන මිගදායි ඇසල සඳ එලියේ පස් වගේ මහනුන්ට සහ දහ අටකෝටයක් දෙවියන්ට බ්‍රහ්මයන්ට අමා දහම් දේශනා කරන බුදුරජාණන් මාහසේ අදත් ඔබේ හදවතින් දකිින්ට පුළුවන්. එදා ගමින් ගමට නගරයෙන් නගරයට සිරිපාත් තබ තබා මහකරුණාවෙන් පින්ද පාති වැඩම කරපු හැටි අදත් ඔබට ඔබේ. ප්‍රඥාව නෙමති හදබතනෙමතතියඇසින්දග ගන්න පුළුවන්. ඒ උදෙසා ඒ භාගෙවත් බුදුරජාණන් වහන්සේ වෙත. ේ හදවත සුවන්ද කුටියක් සේ විවර කරලා තුන්ලෝ කාගට දම්රජුන් මගේ මේ හදවත නෙමැති ගඳකිලියට වඩින සේක්වා කියන පිවිිතුරු පැතුමෙන් කල්ගෙවන්ටඕන. බුදු ගුණ හිතන හදවත බුදු මැදුරක් වගේ වෙනවා. ඒ බුදු මැදුරට බුදුරජාණන් වහන්සේ වඩිනවා ඔබට ඒ මගින් ශාන්තහිමි වෙනවා මේක රහසක් නෙමෙ මේක සත්‍යයක්මයි. අපි මේ පරිහරණය කරන්නේ අතීත සත්හොක පාවචනයක් නෙමෙයි. ශාස්තෘූන් වහන්සේ අහිමිහු හුදු දහමක් නෙමයි. අපි අද මේසිහිපත් කරන්නේ මෙනෙහි කරන්න ජීවමාන බුදුරජාණන් හන්සේ අදටත් වැඩයින්නවා වගේ. ස්වර්ණ මාලි මහ සෑරජාණන් වහන්සේගේ අභ්‍යන්තරයේ කූටි ලක්ෂයක් සක්වල අභ්‍යන්තරයේ හිතල බලන්න රන්ටැස් වීදන ඒ නිර්මිත බුදුරුව වැඩඉන්න මේ පුන්්‍ය භූමියේ. ඒ බුදුරජාණන් වහන්සේ වැඳපුදාගන්න අනන්ත සක්වලින් දෙවියෝ බ්‍රහ්ම රාජුරු වඩින්නේ මේ පුුණ්්‍ය භූමියට මේයි කක්වත් රහස්නමේ යැස් බැඳදුම් නෙම. මේ සියල්ලම මේ මහිමටලෙ පරම සත්‍යයන්, මේ පරම සත්‍ය සිදුවීම් සැබැවින්ම සත්‍යයක් කියලා ඔබේ හදවතට වැටහිචදාට. ඔය හදවත කිසි දාක දුප්පත්වෙෙන නෑ. ඔබට කබදාාවත් මේ කාමල්ලෝකෙ කාමුකත්වය වෙනුවෙන් හඩන්න බැල්පෙන්න්න වෙන්නේ නෑ. ඒ බුදුගුණේෙන් තෙත්වූ හදවතක් ඇතිකරගත්තොත් මේ කියයා දෙන බුදුගුණයට සංවේදී හිතක් ඔබට පිටවාගන්න පොළුවන් වුණොත්. නිවම් දක්නාා ජාති දක්වා ආය නම් අසරන වෙන්නෙ නෑ. එඇනිසාම් මනතරම් දුක්කම් කටලු බාදක කරදර මැද උනත් අමතක කරන්න එපායේ බුදුරජාණන් වහන්සේ වැඩි වැඩියෙන් බුදුගුණ හිතන. වැඩි වැඩියෙන් බුදුගුණ දකින. වැඩි වැඩියෙන් බුදුරජාණන් වහන්සේ ගුණයිෙන්. සිිල්ලෝ හදවත් ඇති උදවියි, මේ මහපොලොවට මේ මගේි කාලේක අවශ්‍ය වන්නේ. රාගයෙන් රත්වෙනවා වෙනුවට දවේශයෙන් ඇවිලගන්නවා වෙනුවට නරකද ඒ බුදු ගුණ හිතහිතා සිත නිවාගන්න එක. කවුරු කොහොමකිවත් කෞරු මොනසේ අපට සැලකුවත්, කොයි විදිට අපේ ජීවිත අවසන් වනත් මහ පාරක අම්බලමක මැරිලගියත් කමක් නෑ. ුදුරජාණන් වහන්ේ ගැන හිතන්න පුළුවන්නං. ඒ බුදුගුණේ සිහි වෙනවනං ඒ භාග්‍යවතුන් වන්සේ හතලිස් පස් අවුරුද්ධක් පුරාවට කරපු මහ සදහම් අමා මෙහෙමර සිහිවෙනවනං. ඒ අඩිපාරි ඒ ශරිපාපියුම් පාරි මාත් යන්නට ඕනි කළ හිතනවනං. ඒ බුදුරජාණන් වහන්සේ එපා කිය බොදේ හිතන්නේ නැත්නම්. ඒ බුදුරජාණන් වහන්සේ හිතන්න කියපු දේ හිතනවනම් මොනව නැතිවුනත් පාඩුවන්නෙ නෑ. එනිසා සැබෑලාභය. ඇ බැ පාඩුව කුමක්ද කියා හඳුනාගන්න මේ නිමේශ ඉතාම වටිනවා. එනිසා ආර්ය ධනයෙන් හදබත සුවපත් කරගන්න. එනිසා ආර්ය ධනයෙන් පෝසතෙක් වෙන්න ආර්ය ධනයෙන් ධනීූපුද්ගලයක් වෙන්න මේ ලෝකේ. තව පුංචි දවසයි ජීවත්වවෙන්නක් අකුසල කරම බැඳනහාම විපාකය ඔබ වෙත එනකොට ඇස් දෙක කඳලින් තෙත්වෙනවා. තොලාග හැඩීමෙන් අඳෝනාවෙන් මහිල යනවා කන්න බොන්න නැතිවෙනවා අන්ත දෙෙනවා සරණ වෙනවා. එ ඇයිඒ අකුසලයේ විපාකය ජීවිතයට එයනකොට. කිසිම දාක කිසිම මිනිහියක් කිසිම දෙවියෙක් කිසිම ්‍රහ්මයෙක්, අකුසල විපාක ඉදිරියේ සැනසිලානෑ අකුසල විපාකයකින් ජීවිතයට දුකක්මයි උරුම කරලා දෙන්නේ. මේලෝකේ ඉතිහාසේ කිස්වම කෙනෙක් කුසල විපාකය ඉදිරිියයේ දුක් වෙලානෑ විපතරපත් වෙලා නෑ. පින් ඔතුනි කුසල විපාකය කුසල ශක්තිය, පුුණ්‍ය ශක්තිය ලබන්න ඔබ හැම දෙනාම මම මුලින් කිව්ව වගේ. ල්ලොමු පුුණ්ඥාබිහි සන්දේ හෙවත් ඒ බුදුගුණේ සිහිකිරීම ඔබේ ජීවිතයට එකතු කරගන්න එතකොටඔය හදබතින් අසීමමිත පුුණ්‍ය ගංගාාවක් ගලාගෙනයවිල්ල උතුරලෑවිල්ල පැතිරයනවා. එ පින් ගංගමා මුලින් කිව්බ වගේ නිර්වාණ සාගරයේ වෙෙත සිහිලසේ සිහිල්ගන්වමින් ඔබව කැඳවාගෙන යනවා. එනිසා බුදුගුණ සිහිකරන ශ්‍රාවකයාගේ මෙලොවින් පරලොවට ගතිය කොහෙද. මෙලොවිින් පරලොවට ගතිය සුගතියයි. එදා ධනපාල හස්තිරාජයා බුදුගුණ සිහිකලානේද. ධනපාල හස්තිරාජයාද ඉන්නේ දිව්‍යලෝකේ. එදා කන්තක එමනැත්ත කන්තක අශ්වරාජයා අනෝමා නදීතීරයේ සුදෝ සුදු වැනිතලාවේ ඒ රංක්‍රැස්ු බිහිදෙන සිරිපතුල් දිවගින් ලෙවකෑව ආනෙ ලෙවකාලා බුදුගුණ සිහිකරපු පිනට අදත්තින්නේ කන්තක දෙවපුතු නමින් දිවියලෝකේ ඔබදන්නුමද. එදා බුදු සිරිපා අභියසට. උලූක පක්ෂියෙක් පියාම්භගෙන ඇවිල්ල ඒ සිරිපතුල් වැසෙනසි සිරිපතුල් වැසෙනසේ පියාපත් පසාරණය කරලා. මිහිරි හඬින් නාද නැවූ උකුසු පක්ෂියයාද ඉන්න කුහෙද කෙලෝබදන්නමද දි්‍යලෝකී. හොඳට සිහිපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා තිරිසංගත සතුන්ට පවා. ඒසා මහත් සැනසීමක් ලැබුණ නම්. බුදුගුණ සිතන්නාගේ ගතිය සුගතියක්මයි. බුදුගුණ සිතන පුද්ගලයාගේ ගමන නිමන වෙනුවෙන්මයි. කවදා හෝ දවසක නිවන්දොර විවර වෙනවා. එනිසා පල්ලොමු පුඥ්ඥා බිසන්දය පින් ගගුල්ල ඔබේ හදවතින් උතුරන්න සලස්වන්න රාගජාලා. ගේම දේශ ගිනිි දැල් වෙනුවට නරකද බුදුගුණේ සිහිකිරීම, මොන තරං ආශ්චරයමදද පුදුම සහතයිද. අද වගේ දවසක ඒ සඳ මොනතරන් ලස්සන නිමිත්තක් මේ ගල් කන්ද අරන්නේ සේදාාසරයෙන්. පිළිම වහන්සේ නමක් දර්ශනීය ආකාරයෙන් නිර්මාණය වෙලා. දස්ස නානුත්තරිය පිනක්සේ ඕනම කෙනෙකුට දැකීමෙන් සිතපහදින. අනුත්තරම කුසලිය බුදුන් දැකීමයි. තුල්ලෝ කාග්‍ර බදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි වැඩහිටිය කියලා. ඒ කරුණාගුණය සිහිකරනවා නේද. ඒ කරුණාගුණේ ඇති මීර මේ පින්බිමට පා තබනකොටම එයායට ලැබෙනවා. එනිසා ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කළලා හා සමානයි කියලා මා මුලින් කිව්වේ. න්නේ කාරණය සුහිපත් කරමින් එනිසාක් පලමු පුුණ්ඥා බිසන්දය අද හැම දෙනාගේ හදබත් ඇසුරෙන් ගලා බසිනවා දෙවන පුුණ්ඥා බිසන්ධය වන්නේ තුන්ලෝ කාග්‍ර දම්රජුන් ඒසිරිමුව මඩලින් අස්්ටාංග සමන්න්නාගත බ්‍රහ්මස්වර මිහිරෙන් දේශනා කොට බදාල ශාන්ත අමා ධරමය ගැනඹෙනී කරන්න හැම දුක් නිවාලන අමා බුදු වදන්න අපට ඇහුණන හැම දුකකින් අතමි දෙෙන මාවත අප ඉදිරී අපට ලැබුණනි සම්බුද්ධ ශාසන දායාදය අපේන්නේ ඉතුවගත අද පැමිණුනාා. අප ඉන්ද්‍රියමායිමට ඉන්ද්‍රියමානයට අද පැමිණනා අපට කිසි දෙයක් අඩුවෙලා නෑ. අපි දන්නම දැන් සුගති මඟ ඒ බුදුරජාණන් වහන්සගේ ධර්මය නිසා. අපි දන්නම දැන් නිවන් මග ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. අපි දන්නව මේ පාරගියොත් දැන් නිරයට යන්න කියලා ඒ භාග්‍යතුන්හසේ අපට කියාදුන් නිසා ඒනං. අපි හැම දෙනාගේ ම ගමන අන්ධකාර ගමනක් නෙමි. ආලෝක මත් ගමනක් යාලෝක මත් ගමන තබත් යාලෝක මත් කරගන්න. අදගේ නිමේශයක අද වගේ රාත්‍රියක අද වගේ සන්ධ්‍යයාසන කාලයක. එයව දෙෙසයි මේ මගහසර පෑදුනේ ඉඩහසර පැෑදුුණේ ඒම හිතනකොඩ තමයි මේ ජීවිතයට අමිල් ආනන් දෙයක් එකතු වෙන සතුට හොයන්න්න එපා බාහිර දේවල්වලින්. ඇස් දෙකට පේන රූපවලින් කාමුකත්වය උපද වන කන්දිෙකට හැන ශබ්දවලින් කාමමුකත්ව යොපද වන සතුටනං හොයන්න එපා කවද්දාකවත් ලැබිච්ච කෙනෙකුත්නෑැ ලබෙන කෙනෙකුත්න්නේෑ. අත්්‍ය බිකවේ කාමානං අස්සාදෝ කාමයන්ගේ ආස්වාදයක් තියෙනනව නෑකකි. තංචකෝ පරිත්තං ඒ බොහොම ස්වල්පයි ලාමකයි හීනයි නීනයි. එහෙම හීනඕූ සතුටක් අපි වගේ ලැබිය ුතුද. හීනඕූ සතුටක් නෙමෙයි අපි වගේ ලැබියයුත්තේ. උතුම උතුම් සතුටක් අපි වගේ ලැබියයුත්තේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විවර කරනලදද දෑසින් සම්බුදු රජාණන් වහන්සේ දකි නම්. එක තමයි මේ ලෝකෙ ඉහලම දැකීම කියලා. ලක කෙකුටඇැ ෙක බලන්න පුළුවන් හල්ලම ලස්සන රූපේ මොක්ද කියේ ලැව රන් පැස්විහින බදුරාණන් වහන්සගේ ආස්්චරය මත්තරූපයයි. වෙන දෙයක් නෑස් දෙකෙන් දකින්න. බුදුරජාණන් වහන්සේගේ මදුර මනු හරස්වරයෙන් වධාරන අමා ධර්මයයි. මේලෝක කම් දෙකෙන් අහන්න පුළුවන්. ඉහොල්ලම දේ බවට පත්වවෙන්නේ. ඒ අමා දහම අහපු ගගරා පොකුුණු තීරේ හිටපු. මඩුවෙකුත් නැත්තං ගෙම්බෙකුත් අද ඉන්න දිවලෝකෙ මණ්ඩුක දිව්‍ය පුත්‍රය ඔබ අදහාගන්න මේ කියන කාරණය. ගෙම්බෙකුටත් මීරක් වූයේ හඬ දෙවියන් සහිත ලෝකෙට මීරක් නොවෙන්න නෑ ඒ කාන්තෙෙන් මිරක්මයි. ඒ මීරි හඬින් වදාල් අමා ධරමය කවුරු වරි කෙනෙක් සිහිකරන්නවනං. හෝ ඒ අමා දහම් සාක්කාතාදි ගුණියෙන් යුක්තයි කියලා. ආන්නේ ශ්‍රාවකයා දෙවන පු්ඥාභහි සන්දය එයාගේ හදවතින් ගලා එන්න සලස්වනවා. දෙවන පුුණඥාභිසන්ධයක යන දෙවන පින් මහා ගංගාව ඒ පින් මහා ගංගාාවත් ගලන්න සලස්වන්න ඔය හදවතින්. ඉරි තැලූ වැවකුසක් වගේ වෙන්න දෙන් තෙපා. මහා ඉඩෝරයක කරමැටි භූමියක් ඉරි තලා කෑලිවෙෙන් වෙනවා වගේ ඔය හදවත රාගේෙන් පුපුරන්න දෙෙන්තෙපා. දවේශයෙන් පුරන්න දෙන්න එපා. මෝහෙන් මදමානයෙන් ඇවිලෙන්න දෙන් තෙපා වහ වහාම නිවාගන්න. වහවහාම පලමු පුුණා බිසන්දේ හදවත වෙත එල්ල කරගත්තොත්, මෙ දෙබන පින්මහා ගංගුලෝබේ හදබත වෙත එල්ල කරගත්තොත් ඔය හදවත සිසිල්වෙනවා නිවෙනවා. ැනසිලි බවප පත්වෙනවා. ඊළඟට බුදුරජාණන් වහස දේශනා කනො තුන්වන මහා පින් ගගුලක් තියෙනවා. මහා සංගරත්නය සරණ ගිහිල්ල මහා සංගරත්නය ගුණ සිහිකිරීම. මහ සංගරත්නය ඇසුරු කිරීම දැම් බලන්න මේ පින්වත් පිරිස මේ ගල්කන්ද අරන්නේ සේනාසනය බොහෝ කලක් වනාරණක් වෙලා තිබ්බ මේ භූමි අද තපු අරනක් බවට පත්වන මහා සංගරත්නය වැඩම කලා මිවිශාල සඟපිරිසක් බුදු බනහන්න බුදු ගුණහන්. හමියයට දැම්ම මහොත එකකතුුණා මේක සුළු පටු වටිනාකමක් නෙමේ කියන්න බෑමේ වටිනාකම එනි සයි භාග්‍යවතුන් වහන්සේ බදාලේ. ලැිච්ච සැනසිල් ලැබිච්ච නිමේෂය ලිච්ච මහත ලබිච්ච වාසනාව අප්‍රමාධීව ජීවිතෙර ගලපගන්න. ඒතාානේ බිග්ගවේරු ගමලානි. ෘක්මුල් සෙනසුන්තියනවා වන සෙනසුන්තියෙනවා. අප ප්‍රමාධී ඇැතුල්වෙන් කම්මලි නොවී ඇතුළල්වෙන්න. කසාමතින් ගතසරසා ගනිද්දි බඹසරින් හදවත සරසාගන්න එහම වුනොත් නිවන් මග ජීවිතයට ගැලපෙනවා. අනිත්‍ය වශයෙන් දුක්වසයෙන් අනාත්ම වසයෙන් මේ අඇසකන නාසේදිවකය මනසරූප ශම්්ද ගන්දරසපොට් අබදම් මේ ආයතන දෙස බලන්න. මේ චක්ෂුරාදිී ධාතුන් දෙස බලන්න මේ සංකත අ සංකත ලෝකය දෙස බලන්න. අනිත්‍ය වශයෙන් දුක්වසයෙන් අනාත්ම වසයෙන්. ම බලනොට සත්්‍යයා ෝක හදබතතිරි බැටිනවා, හන්ද කාරය බෙනුවට සත්‍යයා ලෝකත්. ලේශාන්ද කාරය වෙන්වට සම්බුදු ගුණ ආලෝකයත්තුවය හදවතට වැටිච්ච දවසට ඔබ සැබෑම සුවපත්හිතක් ඇද කෙනෙක් වෙනවා ඉති ෙනිසා ඒ උතුම් නිමේශය උතුම් සැනසීම මොනම හේතුවකින්වත් අහිමි කර ගන්නට එපා. සංඝයාගේ ගුණ සිහිකරන්න බඹසර රකින්න පින්වත් ස්වාමීන් වහන්සලා යම් භූමියකට වඩීනම් යම් ගමකට නියම් ගමකට වඩීනම් රමණයාණ අරං්ඥානයත් හැන රමතේජනු වීතරාගා රමිස්්සන්ති නතේ කාම ගමේසිනෝ ඒ භූමියයට කාම ගවේසිීහ කැතිවෙන. ඒ භූමියට කාමියන් හොය අය ඇලින්න්නේනෑ. ඒ බහමියට හැමදාම කාමයන් හයනය ද්‍රෝහි කරනවා. මේ බඹසර රකින්න සිල්ගුණ රකින තපෝ භූමියකට දේශ කරනවා රාගේ වඩනායේ. ක්‍රෝදේ වඩනය දේශ කරනවා. ඔවුන් කැමතිනෑ කසාබතක් ගතදරසාගෙන. බඹසරින් හද සරසාගෙන සිල්ගුණ පුරපුරා යන මේ ශාන්ති ගමනට බෝධිනික් කැමති නෑ. ඩියනෙේ පාි මාර්ියයක් පවා කැතිනෑ, මිනිස් නොමිනිස් විශාල් පිරිසක් කැමැතිනෑ මේ ශාන්තිගමනට ඇයි අක ැතිවෙන්නේ රාගේ රත්වේච චහදවත් ඇති මිනිසුන්ට සත්‍යය වැටහෙන්නේ නැති නිසා. දවේශයෙන් හදපතක් ඇබි ගයාට පසේ යුක්ති අයුක්තිය වැටහෙනෙ නැති නිසා. කෙලෙසුන්ගෙන් හදපත ආවර්ණය වනාට පසේ මනුෂ්‍යත්වය මතුවවෙන්නේෙ නැති නිසා. පාපයට දාස වනාට පස්සේ සත්පුරසකම්මතු නොමන නිසා එනිසා සත්්ධරමයක් එහෙන්නේ සත්පුරු සයාගන්නේ සත්පුර සේග නත්තන් සද්ධර්මයහෙන්නේ නෑනේ. සත්පුරු සේගක් නැති ලෝක සද්ධරමයක් නැති ලෝක, යෝනිසෝමන සිකාරයක් යහපත් සේකල්පනාවක් මොනමහේතුවකින්මත් ඇැතිවෙන්නේ නෑනේ යහපත් සීකල්පනාවක් නැති හදවතක ධරමානු ධර්ම ප්‍රතිපත්ව පිහිටනි නෑ. පිහිටන් නැත්තන්ගේයා සත්පුරු සේක් වෙන්නනෑ බලන්න පාඩුව බලන්න අවැඩ බලන්න අපාර් මනතරන් අන්දකාරෙකට දෙයන්නේ ලෝකෙ බෞතරයක්. අසු්චි වල්ලකින් ගොඩ ඇවිල්ලා මෙිඉන්න වෙලාවේ ආය අසුචි වලදි හා බලන්ට එපා ඒක අබිනන්දනය කරන්නට එපා. අසුචි වලින් ගොඩාආපු වෙලාමේ හවත් තැබරිල්ලා තියෙන අසුචිය සෝධකරගන්න සෝධනය කරගන්න. පංකරපාදමූලේ සුමේද මහාතාප සප මහාබෝසතාාණන් වහන්සේ. එහෙමයි හිතුවේ අමතන්තලී විද්්‍යන්තයේ. කෙලෙස් මලය දෝවනය කරන්න පුළුවන් අමුෘර්ත ජලධාරාව විද්‍යමාන වෙනවා. මම ඒ අමුල්ත ජරදාරාවෙන් ස්නානය කරන් ඕන සියලු පෞමල අවාහනය කරන්ටඕන, එවදසාමම මේ උතුම් සම්බුදුමග වඩින්ටඕ, ඒ මයි කල්පනා කළේ. එනිසා සියලු කෙලෙස් මල දෝවනය කරන, අමුෘර්ථ ධාරාවක් සදිසිමේශාන්ති ධාරාව සම්බුදු. ගුණ අමාමීරි. පවනැල්ල මේ දහම්ධාරාව විද්‍යමාන වන කාලේ ඔබේ හදවතේ තියන කෙලෙස් කිලට ඉවත් කරගන්න බලන්න. අදද අදම අප්‍රමාදීවෙන්න හෙට දවසට කෙසුන් එක යන්න හිතන් දෙපා. පාඩුව ඔබට මයි දැන් හොඳට ඔය මුළු හදවතම පිරිසුදු කරගන්න, තැබරිලා තියන කෙස් අසුචේ ඉවත් කරගන්න බලන්න. කියලා දෙන්න වෙන කෙනෙක් එන්නේ නෑ. ඔබම පිරිසුදු කරන්න ලෝකේ බොෝ දෙනෙක් ඔබලඟට එන්නේ නෑ. අසත් පුරසු එම ටයි මේ ලෝකේ. വට ංගമ ඉන්න ෙනാ ന്നත් അസപ ുർസ ෙන්ന് ැിനെ ැබේ സമ ගවත් തന ෙන්ന്റබ കാസമගවත් ගැටെണ് අ വශനെ, വෛරയ കരෝദേരാ ගේ പ ටാයි තිിനෑ. ඒ අප පිടു ക്ക ോ ධർമത. අරුණාව මෛත්‍රයේ විරාගේ නෙක්කම් මේ පිවිතුරු බව සීලස් කන්දය ගුණස්කන්දය නෙක්කම්ම පාරමිතාවත් දස බලපාරමි. මෙව්වයි අපි හොයාගෙනයන්ටෝන ුදුරජාණන් වහන්සගේ සිරි පාසෙවනි. බුදුරජාණන් වහන්ස ගමා දම්සෙවනි මහා සඟරුවන ගුණසෙවනි. මෙම හොයාගෙන යන කෙනෙකුට තමනයි පමයි ඒ සැසෙල්ල හිමි වන්නේ. එනිසා ඔබහැම වෙලාවකම සපපුරු සේක් වෙන්න. බුදු ගුණ හඳන්න කෙනෙක් වෙන්න පුංචි හරි මාවතක් පෑදවා නම්. ැ ල්ලට යන්න කෘථබේදීත්වයෙන් සලකන්න. මේ පුුණ්‍ය භූමිය නැවතවතාවක් ඔබ හැම දෙනාටම තපෝ අරණක් බවට පත් කළඒ පින්වත් උපනීත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට මේ ගම්වාසීන් මේ ප්‍රදේශවාසයෙන් නය ගැතිවෙනවා. හේතුව තමයි නැවතවතාවක්. ඔය දෑතින් දන් හැන්දක් බෙදන්න. ඔය දෑතින් පැන්පොදක් පූජා කරන්න භික්ෂූන්හන්සේ නමක්. ස්වාමින් වහසලා පිරිසක් මේ භූහමයට වැඩියා. මොනතරං ආදරයකින්ද පිගතයොත්තේ මොනතරම් පෙරහරින්ද පිළිගතයොත්තේ සැබවින්ම පින්වතුන. ඒ ගෞරවේ ඔබ හිමි කල්ල දුන්නද. ඒ ආදරනීය ගෞරමණය ස්වාමින් වහන්සර රක්ෂා ගෘත්තිය රැකරණය. සලසාදුන්නද. ඒස්වාමෙන්වා පට උපකාර කරන පින්වත් පිරිසක් නෙමේ ඉන්නේ. මෙ හැම දෙනාම වගේ ඔය පින් බර දෝතින් දම් පැම් පූජා කරලා ඇති. ඔය පින් බර දෝතින් මේ පුුණය භූමිය ගොඩන ගන්න ශ්‍රමය දන්දීල ඇති. ඔය පින් බර දෝතින් මේ පුුණ්්‍යය භහමියට දරදිය ඇදල ඇති. ඔහෝ ඔබ මොන තරම් පිනක්ද සිද්ධ කරගරතියෙන්නේ මේ ඔබ ගොඩනැගූ බ සැසිලි මන්දිරයයි, මේ ඔබ ගොඩනගාගත්තය ඔබේ නිවන් මාවතයි. මේ ඔබ ගොඩ ගාගත්තේ. සංසාර සැඩපහර තරණය කරන සඳහන් සේතුවයි. එනිසා ඔබම ඔබේ සැසිල්ල හිමි කරගත්තම ොහොදක්. ඔබටම ඔබේ උදාාර විමුක්තිය මතුවූමෝොතක්. ඔබම ඔබට පිහිට දීපයත් තානය ලේනය උපකාරය රැකවරණය ලංකරගත්ත මහොතක්. එනිසා ඔබ සතුටු වෙන්ටෝන මේ බන්පුුණ්‍ය භූමියක් බොහෝකාලයක් රැකගන්න සත්පුර් සත්තුවයෙන් රැකගන්න හැම දෙනාම කාවන්ව සැදී පෙළ ගැසීඉදිරියට එන්න. අභූත චෝදනාවෙන්. ගභූත වෛරයෙන් කිසි කෙනකොට චෝදනා කරන්නට එපා. පෙරලායේ චෝදනාව තමා වෙතයෙනවා. මහ සංගරත්නය පුුණ්්‍ය ගංගාාවක් බව මෙනහි කරගන්නට ඒ මහා සංගරාත්නය සරණ ගිහිල්ලක් ගුණේ හොඳට හදවත පිටුවාගන්න. එඒ ගුණය හිතේ අනන්තප්‍රමාණ ගැබුරක පිහිටුවාගෙන. සංගේන සමාන සුක දුක් කිය කියපු. උතුම් උපාසක ගුණේ උපාසිකා ගුණේ ඔබේ හදවතය තබාගන්න. සංගයාගේ සැපේ සැපයක් ලෙස දකින්න සංගයාගේ දු දුකක් ලෙස දකින්න. සැපයේ සතුටුවෙන්න සංගයාගේ දුකේදේ ඔය හදවතත් උනු කරගෙන පිහිටවෙන්න බලන්න. දන් හැන්දක් පෝජා කරලලා ස්වාමින්න් වමහන්සලට පහසු විහරණ සලසාදීලා කුඩි සැෙනසුන් ආදීදේ පුළුවන් පමණින් ඇතිහැකි පැමණින් හතර. ්‍රියන් අතුපැලක් උනත්කමක් නෑ තමන්ගේ ශක්ති පමණින් පූජා කරන්න ඔබ පූජා කරන ඕනම දංහ හැන්දක් වලදන්න අපි සෝදානම් වෙනවා මහ සංගරත්නය ලෙස ඔබ පූජා කරන ඕනුම පැම්පෝදක් වලඳන් අපි සෝදානම් වවා මහා සංඟරත්න ලෙස ඔබේ තරාතරම කුලය ගෝතරය පක්ෂ පාට අපිට වැදගත්වෙන්නේ නෑ මහා සංගරත්නය ඔබේ දන් හැන්දට හැමදාම පාත්‍රය විවර කරනවා. ඔබට මතකයි නේද ඒ තුන්ඩෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේදා. පංචක් ගදාක ්‍රහ. මනතුමාගේ නිවසට වැඩම කරපු අවස්ථාව. පංචක්ගදායක බ්‍රහක්්මණතුමා කියන්නේ ශ්‍රාවස්ති නගරේ හිටපු ගොහොම ප්‍රසිද්ධ බ්‍රාහ්මණයක් ගොයමක් වැපිරවාට පස්සේ කුඹරක් අස්වදධනකොට විසේෂ අවස්ථා පහක් නිමිති කරගෙන මහ සංගරාත්නයට දන් දෙෙනවා. බුදුන් ප්‍රමුඛ මහ සංගරත්නයට දන් දෙෙනවා හැබැයි ඒ වුනත් ඒ වෙනකම් මඟ පල ලබල තිබුණනෑ මේ බ්‍රහ්මණතුමා. සබසක්්දාා බුදුරජාණන්මාසේ එකලාබ බඩින සිංහ රාජෙක් වගේ මේ බ්‍රහක්්මනතුමාගේ නිවසටයි වැඩම කළේ. බ්‍රහක්්මනතුමාගේ නිවසට වැඩම කරලා බ්‍රහක්්මණතුමා ඉදිරිපිට බුදුරජාණන් වහන්සේ රන්ෆැස් වීදුව වීදුවා දානෙටිකක් බලාපොරොත්තුවෙන් වැඩඉන්නවා. සැබවින්ම දෙවියෝද බ්‍රක්මයෝද රාජරජ මහහාමාත්‍ය වරුද්ද. ඒ බුදුරජාණන් වහන්සේර දන් පැන් පෝජා කරන්න මග බලාගෙන වැල නොකැඩී සිටියදී එහැම දාානයක්ම ප්‍රතික්ෂේප කල මේ බමුණාගේ. බමුණු මන්දිරටයි වැඩම කළේ. වැඩම කරන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට පිටුපාල වගේ නොදැන. මේ බ්‍රහමණනතුමා කෑම අනු භව කරනවා. බැමිණිය පවන්සලනවා මේ දෙන්නම දැන් බුදුරජාණන් වහන්සට පිටුපාල ඉන්න අතරට ඒ සම්බුදුශ්‍රී ශරීරයෙන් නිකුත්තු රස්්මි මාලාමනිසා බැිණිය හැරිල බලනවා. බලනකොට තුන්ලොවක් සනසන තුන්ලෝ කාග්‍ර බදුරජාණන් වහන්සේ රන්ට ඇස් විහිදුවමින් මහකරුණාවෙන් වැඩයින්නවා. ඒෙත් මේ බැමිණියට වැටහුනේ නෑයේ. බුදුගුණේ බක් පතකට බැඳීගිය හිතක් තිබුණේ. ඇය කල්පනා කරා බමුණා දැක්කුත් මේ බුදුරජාණන් වහන්සේ. නු භවරන ත්්ිකඒ න්තෙෙන් පූජාකනෝ නැමත මට උයන්න සිද්ධවන මේ කරදරයක් කියලා. ඇය කියනම භාග්‍යවතුන් වහන්සේ පැත්තට හැරිලා ඔලුවෙන්ම ඔළුවෙන්ම කියනවා ඔබ වහන්සේ වෙන තැනකට වඩින්න කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ හිස්ස වනලා ම යන්න නෑ මෙතැනින් කෙලකිවවේ මහාකරුණාවෙන් පුදුමාකාර මහාකරුණාවකින්. ඉන් අනතුරව භාග්‍යවතුන් වහන්සගේ ශ්‍රී ශරීරයෙන් පැතිරගේ රශ්මි මාලාවදුටු බ්‍රාක්්මනතුමා වහාම හැරිලා බලනකොට. දැක්කේ තුන්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ. බැමිණියට ප්‍රකාශ කරනවා. ඔබ මෙච්චර වෙලාවක් මටකිවනෑ නේද ඒ භාග්‍යවතුන් වහන්සේ. මගේ ගෙමිදුලේ වැඩහින්නව කියලා. ඇයි මේ තුන්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේට මෙහම වේසක් ඇත කල්ලා දුන්නේ. ශාක්‍යකුල ඉපදිලා ඉන්න මේ රජ කුමාරයන්න්නේද මගේ මේ. ්‍රාහ්මණ මාලිගේට නැත්තම් මේ ගෙමිදුලට වැඩම කල්ලා ඉන්නේ මේ වගේ පින්ද පපාතියන කෙනෙක් නෙමයිීමේ රාජකු මාරය හැබැයි අපපට අනුම්පාවවෙේ වැඩම කල්ලා ඉන්නේ. ඇයි ඔබ ටකිව නැත්ත කියලා බැමැනිියට ොස් කියියමින් නගටල දගනැවිල්ල දැනින් වැටලම්. තුන් ලෝ කාගද බුදුරජාණන් වහන්ස මම දැන් කෑම කොටසක් අනුභව කල්ලායි තියෙන්නේ. මේ බත්පතෙන් භාගයක්ත් නම් ඉිතුර වෙලා තියනවා ඒත් ස්වාමීණී. ඉික් විතර ඉඳල් ලා යෙනනවා මංකොහොමද ඔය පාත්‍රේට මේ ධනටික පෝජා කරන්නය මට වෙන දෙන්න දෙයක් නෑ. බ්‍රහ්මණය අපි පරදත්වූප ජීවිීන් මගේ අනුන් දෙන දේකින් තමයි කාලෙගෙවන්නේ ය පෙන්නේ. එනිසාපට බත්පතේ මුල් කොටසක් අපි පිළිගන්නවා මැකොටසත් අගකොටසත් පිළිගන්නවා. ඔබේ ගැනහිතන්න එපා කැමතිනම් මගේ මේ පාත්‍රයට ඔබේ ඔය ඉතුරු ආහර්ටික පූජාකරන්න අවස්ථාව සලසාදුන්නා. මහකරුණාවක මහිමය බලන්න උතුරන කරුණාවක් ඇති හදවතක. ිය කොචර කියලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට සක්දව් රජතුමා දිවේ ඕෝජාවය ඇතුළු කරන පාත්‍රයට. බිම්සර මහා රජතුමා රාජ භෝජන බෙදන පාත්‍රයට. එදා සුජාතා කුමාරිකා වක්ෂීණ පායාසය බැදූ ඒ අවස්ථාවාවට ඉදිරි පත් කරපු ඒ. ුරක්තවර ඒ රන්ට්‍ර ඇස්සු විහිදෙන ඒ සුරත්තට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සකි පාත්‍රයට. එදා ඉඳුල් බත්පත පූජා කළපු නිමේශයේ මහ අරුණාවෙන් පිළි අරගෙන වලඳලා. බ්‍රාක්්මණයාට දැමිණියත් දහම් දේශනා කරලා. අනා ගාමී උතුමන් බවට පත් කල්ලා ඒ භාග්‍ය උතුන්වාසේ වැඩම කරපු හැට සීපත් කරන්න. ආන්නේ බුදුකරුණාව. ඒ සම්බුදු මඟ පෙන්වීම අදත් මේ මහා සංගරත්න්නේේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ගමින් ගමට පින්න පාත වැඩලා ලැබෙන පින්ඩ පාතිකින් යැපෙන්න මේ ස්වාමින් වහන්සල සූදානම් කවරු වෙනවෙද. ඇනිසාම කසාවතට කිසිම මෝතක නින්දාකරන්නට එපා. කසාමත්‍ර නින්දා කරන කිසිම කෙනෙකුගේ වචනයට සමන්දෙන්ටපා. ජාති ජාතිත්කම් බිරිබෙන්ට එක හේතුවක්වෙෙන්ඩ පුළුවන්. ඒක අනුමෝදම්වෙල මහ සංගරත්නයට බැනවදින ස්මීන් වහන්සලට බැනවදින, සාධාරණ හේතුවකට බේවා සාධාරණය හේතුවකට බේවා කවුරුන් හෝ බැනවදින එකක් අහගනී දලා හිතින් හිතුනොත්. ඇත්ත තමයි මේ කියන්න කියලා යාට බර්ර පතල පාපයක් බඳෙනවා. ජාති ජාතිත් නමත් අන්න බ හිසේරෝදා හැදිින්ට එක හේතුවෙනවා මේ උතුම් බුදු වදන් අනුවකිව්වොත්. එනිසා මහා සංගරත්නට බනිින්ට එපා බනවදින්ට එපා. බොහොම ආදරයෙන් ගරු කරන්න ජිවමාන බුදුරජාණන් වහන්සේ මේ මයි කලා ලෝකට පෙන්වන්න අදඉන්න මේ මහ සංගරත්නයයි. ඒනිසම හ සංඟගරත්නය අපේ සම්පත, මේ මහපොළොවෙ දෙපයින් ඇවිද යනායාතර ශ්‍රේෂ්ඨම පිරිස එය අමතක කොල්ලක් කොහොමද මේ මහපොළුවට සෙතක් සැල්සෙන්නේ. එනිසාම මේ මහා සංගරත්නය ගුණසුහි කරන්නට ඕන. උදේ හ වාසහි කරන්න ඕන ස්වාමින්න්හන්සර සුවසේ ඉන්නවද කියලා බලන්ට ඕන, දානෙටික හම්බ වෙනවද සනීපෙන් සතුටින් ඉන්න මද. සමගියෙන් ඉන්න මද යම් උපකාරයක් අපකළ යුතුයි නම් අපේ දෙක් කරන මද. හොඳදට සීපත් කරන්න අන්න එත කොට තමයි තුන්වන පුුණ්‍ය ගංගාාව ඔබේ හදවතෑඇ සුරේ ගලා බසින්නේ. මහා සංඝරාත්නය සරණගියයා සඟ ගුණ සිහි කලා මැරණ වෙලාව ආවා මල්ල මුත්‍රපිට වෙලා ැරන වෙලාවටේ පින්කම ඒ මහහා පින. බ නිිරයි කල හිතනවාද කවරුවත් තනිකරන්නේ නෑ. අතේපයේ හයියතියනකොට අත්පා වාරු තියනකොට දෑති දෙපයි හයිිය තියෙනකොට. බෝ දෙෙන අපපාරයානම වැරදි මාවතයනවා ගිල්ල ගිල්ල කබදාහෝ දවසක ගොරු වල්ලබල්ල ැටුණට පස්සේ මඩ ගොරු වල කර වටක්ගල්නට පස්සේ ඔන්න හැරිලලා බලනවා ආයි ගොඩේන්න බෑ සමහන කෙනෙකට ඒ ම අසරන වෙන්ටපා. භමිය න් හමියට බනමඩුවට පැමික් කවරුවත් එහෙමසරනෙන්ට හොඳනේ බුදුරජාණන් වහන්සගේ සරණන ලබනේ එහම අසරන වෙලා ජීවිතයෙන් සමුගන්ටනෙමේ. එනිසා සංඝානුස්සතිය නැමැති භාාවනාව සිද්ධ කරන්න තුන්වන පුුණ්‍ය ගංගාාවෝබේ හදවත වෙත එල්ල වෙනවා ඒ පුුණ්‍ය ගංගාාවෙන් ආසිංචනය ලැබූ හදවත පින් බරහදවතක් වෙනවා නිමන් අමාසාගරේ වෙතු ඔබව කැඳවාගනයන්නේ ඒ පුුණ්‍ය දාරාවෙන්. ඉ අනතුරව භාග්‍යවතුන් හ ප දේශ කරනවා සබද ස. නට යම්කිස කෙනෙක් හදවතින් ප්‍රවිශ්ත වනාට පසේ හතරවන පුුණ්‍ය ගංගාවක් එයාගේ හදවතින් ගලා බසිනවා නැතන් හදගොත වෙත එල්ලබෙනවා කුමක්දේ හතරවන පු්්‍ය ගංගාව. මේ ස්පින්ංවත් පිරිස ඒ භාග්‍යෙවත් බුදුරජාණන් වහන්සකි සරන ලබා. දරමේ සංගරත්නය සරන ලබා. පිරිසිුදු සීලයක පීටනවා. අවම වශයෙන් පංච සීයේ උපරිම වසෙන් නඋපෝසත සීලයක ඉන්න අන්න තුරුව පැවිදි වෙච්ච කෙනෙක් නම්. උපරීමම වශයෙන් උපසම්පදාශීලයක පිටනවා මෙන්න මේ උදාරෝ උතුම් සී ලස්කන්දය දරන්න යම් හදවතක් පෝසත්තුනොත් අන්න හතර වන පින් ගංගාව ඔබේ හදවතින් ගලනවා. මමහන්ට කැමති මේ පින්වත් පිරිසගෙන් මේ පුං්ඥ ගංගාවන් ඔබේ හදවතේ සැබවින්ම මේ වෙනකොට මතු වෙලාතියෙනවද. ති නම් අප ප්‍රමාණ සතුටකට පත්වෙන්න මේ දක්වා මතු වෙලා නැත්නම් අප්‍රමාදිීව උපදවාගන්න. වෙන මොනවත් තිබුණත් වැඩක් නෑ බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටල නැත්නම්. සත් ධර්මයේ සරණ පිහිටල නැත්නම්, මහාසංගරත්නයේ සරණ පහිටල නැත්නම්. උතුම් සීලයක පිහිටල නැත්නම්. මොන්න සරණ තිබුනත් වෙන මොන පහිට තිබුනත් එයාගේ ජීවිතය හිස්සූ ජී විතයක් කියලායි බුදුරජාණන් වහන්සේගේ මිම්මෙන්. එනි සානෙ දේශනා කළේ බහුන්නංවත අත්හාය උප්පජ්ජන්ති අතහාගතා. බෝ දෙනාට හිතසුව පිණිසමයි තුන් ලෝ කාග්‍ර බුදුවරු මේලෝකෙට පහල වෙන්නේ. ඒත් දීනම් පුරිසාණංච ඒතයේ සාසන කාරකා. ස්ත්‍රීන්ට වේවා පුරුසයන්ට වේවා, කුඩා මහලු කාටහෝ වේවා. හැම දෙනාටම හිතසුව සලසනවා. එහිතසුව සලසන්න කොහොමද ඒ අනුසාසනාව ජීවිතයට පිළිගටෝන ඒතේ ශාසන කාරක පිරිසක් වෙන්න ඔබ. ඒ බුදුරජාණන් වහන්සේ එපා කියපු දේ කරන්න ඔය අද දෙක දික්කරන්නට එපා ය කකුල් දෙක දෙක්කරන්න එපත් තනිවෙනවා. බුදුරජාණන් වහන්ස එපා කියපු වච්චනයක් කතා කරන්න ඔය කටාරෙන් එපා අසරන වෙනවා තනි වෙනවා. දුක්විඳින්ට වෙනවා. බුදුරජාණන් වහන්සේ එපා කියපපු දක්. ඒහි හිතන් එපා අසරන වෙනවා මහා විශාල ලතැවුලක කබ දාහෝ දවසක කඳුළු හලන්ට වෙනවා. හොම ආදරයෙන් මෛත්‍රියයෙන් අනුකම්පාවෙන් කරුණාවෙන් මේ සිහිපත් කරන්නේ මහා සංගරත්නය ලෙස එනිසා ඔබ නිතර ඒ බුදුරජාණන් වහන්සේ වෙතපෑ අප්‍රමාණ දයාවෙන්. ගෞරවයෙන් කරුණාවෙන් ජීවත්වෙන්ට ඕන. පුළු පුළුවන් පමණින් තබ තබත් දම්පැම්පූජා කර නැති බැරි වුණත් කන්න තියන වේලවන දුත්. හබදාාවත් කුසගෙන පිපාසාල් ලැබෙන්ටනෑ දන්දීපු කෙනෙකුට බොහෝ සම්පත් ලැබෙනවා ඒ ලැබෙන සම්පත්වට ඉරිසියා කරන්න එපා. ඉරිසියාාව බෝම නපුරුයි මසුරුකම බොෝම විසක්. ඉරිසියාාවෙන් මසුරු කමින් ඇවලු නා යම් හදවතක් ආය ගුණයක් පිහිටන්නේෙ නෑ. ස් ඉරිසියාාව කියන්නේ බොෝම හීන කෙලේසයක් නිහින කලේසයක් ඒ කෙලේසිය තියෙනවනාා හිතක. කාගේවත් හොඳක් අනු මෝදන් වඩ බෑ සත්පුරු සයා කියන කෙන. සත්පුරු සෙයා කියන කෙන කාගෙ හරි අගුණයක් ඇහවෝොත්තයාගෙන් එයා කටාරිී එනයා ගුණය කියන්න. සත්පුරු සයා කියන කෙනා. කාගෙ හරි ගුණයක් ඇවවොත් ආනයාගේ ගුණේ විවරකරපු මවින් පිනාගිහිල්ලයි. තියන ගුණය ඇතියාහාකාරයෙන් මතු කරනවා. සත්පුරු සයා කියන කෙන තව කෙනෙකොට දොස්තියනවනම් බයිනවනම් බැනවදිනවන ඒට සවන් විවර කරන්නනෑ තමම් පරිස්සවං වෙනවා. ම පිච්න්නේ යන්නේන ගමි ජලාාවවක එනි මහසංගරත්නයට අභූත චෝදනා හොඳනෑ මහ සංගරත්නයට බැනවදිින්ට හොඳනෑ මහසංගරත්නයට පිටවෙන්ටුවන්. ඒ බුදුරජාණන් වහන්සේට ගරු කරන ශ්‍රාවකය බුදුගුණේ හඳුන ස්්‍රාාවකය හෙමයි තෙරුවන් සරණය පිටන්නේ. ඉතින් එනිසා අද වගේ දවසක මේපුුණ්‍ය බහූමේදී. මේසා විශාල මහ පින්කමක් සිද්ධබන වෙලාව. අයයි කබදානම් මේ වගේ දවසක් අපේ ජීවිත වලට ඒයිද. ඔට කියන්න පුළුවන්ද අද තමයි. බහිතන මද තව වුරදු ගානක් ඔබ ජීවත්වනවා කියලා. ඔබට කියන්න පුළුවන්ද හෙට දවසෙත් මා ජීවත්වේ කියලා. එහෙම කියන්න සමතෙක් මේ පිරිසාතරනෑ. ඕනම කෙනෙකුට ඊළඟනි මේසේ මරණ වරුමෙන්ට පුළුවන්. සධාතනික උරුමේ මරණය නම් සැනසිල්ල පිනෙන්නම් ලැබෙන්නේ ඇයි ප්‍රමාද වෙන්නේ පිනට බයවෙන්ට එපා. ඔය තියනදේ අප්‍රමාදීව දන් දෙන්න කවදාවක් දුපපත්වෙන්නේෙ නෑ. ඔය දෑඇති දෙපය ඔය තියන හයිිය සබිය. මහා සංගරත්නයමට සම්බුද්ධ ශාසනයවිත පූජා කරන්න, කව දාමත් දිනදු වෙන්නේෙ නෑ. ඔය කට ඇරලා සබ්ද නගල බුදුගුණ කියන් කවදාාවත් ගොළුවෙන්නේෙ නෑ සංසාරි. ඔය දෑස විවර කරලා ඒ බුදුරජාණන් වහන්සේ දිහා බලනව වගේ පෙතිපිළිම මැටිපිළිම වහසේලා ස්වර්ණ මාලි හාසෑ රජාණන් මාන්සෙක් චෛත්‍ය ස්ථාන දෙස. ඉවර කරපු දෑසින් සාදු කිය කියා බලන්න සංසාරයා අසරණ වෙන්න නෑ මහ සංගරත්ය දැක් කාහම අනේ අපයාරයන් වහන්සල බඩිනවා. බොම ආදරියෙන් ගෞරුවෙන් අවනත වෙන්න සංසාරය කවදාාවත් අඩුකුලයක උපදින්නේ නෑ. මහා සංගරත්ය දැකල භක්ති ආදර ප්‍රනාාම සහිතෝ මුකුත්ම කරන්න බැරිනම්. සඟ පිහිතුවල වඳන්න මෙතැනින් පස්සයා දුගතිට යන්නේන. එහෙම විශ්වාසයක් ඇතුවයි මේ කතා කරන්නේ. සම්බුද්ධ ශාසනය ැන වද බැපු අනුසාසනාවක් නෙමෙයි. මුලින් මමා ඔබට කිව්ව නිගන්ට ශාස්තෘවරයාගේ ශාසනය මහ නිගන්ටයාගේ අභාවයෙන් සුනු විසුණුවෙලාගියා, ලෝකෙ එබ සියලු ආගම් පාහේ සුනු විසුණු වෙලාගියා, ඇබැයි ඒ සම්බුද්ධාවවාදය, ඒ බුදුරජාණන් වහන්සගේ ශාසන දායාදය සූත්‍රවයෙන් විනේ වශයෙන් අභිධර්මය වශයෙන්. අර්ථකතා ටකා සහිතව අදත් පිරසිදු බුද්ධ වච්චනය හෙනවා කිස්ීම තැනක අඩුවක් වෙලානෑ කිීම තැනක අඩුවක් නැති අනුසාසනාව අධවිතරක් නෙමයි පස්වා දහස් කාලයක් ලෝකට එහෙනවා. කවුරු නිසාදේ බුදුරජාණන් වහන්සගේ අධිෂ්ඨාන බලය නිසා ඒය අධිෂ්ාන බලය මෙතකැයි කියා කියන්න බෑවචන වලින්. පද්යෙන් පදයට පුද්ගලයාගෙන් පුද්ගලයාට යුගයෙන් යුගයට. ත්බරයෙන් තත්පරයට නිමේශෙන් නිමේෂයටට ඉන්ද්‍රියපරෝ පරි අත්ත ඥානයෙන් බලමින්. යම්තාක් දෙනා ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යනවනම්. එ හැම දෙනාටම ගැලපෙන්න්නේ මෙන්න මේ මෙන්න මේ බනපදයයි කියා දැක බදාරලා. හෑම බණපදයක්ම අසවල් අසවල් ධර්ම කතිකයාගේ කටින්. අසවලාට අසවලාට ඇසේවා කලා අධිෂ්ඨාන කරලයි. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩිය. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ දහම් වදාළ හා සමානයි නේද ඒ අමා දර්මය ඇහිෙද්දී. ඒක අයි ඒ කාලෙ හිටපු පණ්ඩිත ගොරු කිවේ නුවනැත්තු කිවේ සත්පුර සයෝොකිව්ේ දිවමන් මුනිදුන් දුටුමෙන් තුොසවා. ජිවමාන බුදුරජාණන් වහන්සේ දැක්කවගේ සතුටින් බණදන්නන් හට වැඳත් තුොසවා. අමා ධරම මේ දන්න මහ සංගරත්නයට වේවා ගීඇත්තෙක් වේවා අත් දෙෙකෝ ස්වන්න කිව්ව වැැඳලා පදයෙන් පදයට අදරින් වසවා, පදයෙන් පදයට ආදරීෙන් අහන්න කිව්වා. එමගින් නිරයට යනමං වසවා, ඒ උතුම් බන අහලා අපායට යන පාර වහගන්න කිව්වා. අපායට යන පාර ඇරගන්ටිපා. ඒ ගැයින් මේ වෙලාවෙන් බොහෝම් ආදරයු සිහිපත් කරන්නේ. එනිසා ඒ අමා බුදු බනාදටත්තහෙනම. අපව තනි කළේ නෑ ඒ මහාගෞතම බුදුරජාණන් වහන්සේ. බහිතනවද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පුුණ්්‍ය භූමි අද වගේ දවසක මේ වගේ නිමේශයක. මේ බුදුගුණ කථාව මේ පිළිම වහන්සේ දෙවියන් සේත ලෝකයට නිරාවරණය වීම මේ මහා සංගරාත්නේ වැඩම කිරීම, මේ පින්මත් පිරිසගේ පැමිණීම මේ සාධදු සමාගම මේ ගල්කන්ද වන අරනි සිද්ධ වෙනවා. කියලා දැක්කනෑ කියලා දු බහිතන්නේ. ඒතුන් ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේට චිත්තවාර්යකින් පුළුවන්. අසංකෙ කල්පලක්ෂයක් නෙම කැමතිතාක් අතීතය සිහි කරන්න. එක චිත්තවාරයකින් පුළුවන් අනාගිති කැමතිතාක් සිහි කරන්න. එක චිත්තවාරයකින් පුළුවන් මේ මගුල් සක්වලේඳ අනන්ත සක්වල දිහා බලන්ට. එවන් අනන්ත අනුවස් ඇැති ධර්ම රාජයන් වහන්සේට. එවන් අනන්ත අනුවස් ඇති බුද්ධරාජයන් වහන්සේට. එවන් අනන්ත අනුවස් ඇැති අසම සමශස්තෘන් වහන්සේට දෙ දහස් පන්සේ වසරක් ඇවෑමෙන් සිදුවනදේ. දකින්නන්නේ නැද් පෙනෙනෙ නැද ඔබහිතන්න ඒ බුදු වැසින් දකවදාලා. ඔබේ මගේ ජීවිතයයක් දකවදාලා. ඔබේ මගේ දහම් දේශනාව ශ්‍රවණය දැකවදාලා. ඒ සියල්ලත්ඒ සම්බුදු හද මඩලින් සාදු කියලා. පිළි අරගෙන් අපවිසින් කරන මේ මල් පහන්සියලු පූජා පිළිියරගෙනයි. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියේ. අද දක්වාවිතරක් නෙමේ මතුමත්තට මේ මන මිනිස්පුරය කවුරුන් හෝේවා යම්කිසි දෙවියෙක් ග්‍රහ්මයෙක් හෝවේවා. කරනු ලබන සියලු පූජාවන් පිළි අරගෙනයි, ඒ භාග්‍යවත්තුූ වරහත්තුූ. බුදුරජාණන් වහන්සේ පිරිිනිව වැඩ ඒහනම් දැන් ඔබේ වාරයයි බේ පූජාව නොමසුරුව සිද්ධ කරන්න. ඔබේ වන්දනාව දෙපාරක් නොහිතා සිද්ධ කරන්න. ප්‍රතිපත්්‍ය පෝජාව සැක නොහිකායිෂ්ඨ කරන්න අප වෙනුවෙන් අපේ පිදුම්. ඒ මහා ගෞතම දම්රජුන්. අපේ අපවෙත කරුණාවෙන් ඒ කාන්තයෙන් පිළිගත්තා. මැලිවෙන්තෙපා ප්‍රමාධවෙන්තෙපා, හෙටට කල්දාාන්න්‍ය එපා අසත් පුරුසෙක්වෙන්ටපා. බොහෝම කරුණාවෙන් සීපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දායාදය ලබන්ට කැමති මෙහැම දෙනා වෙනුවෙන්ම. එනිසා පළමුුවත් දෙබනුවත් තෙබනුවත් අනන්තවාරයක්. ගංගාාවෙන් හදත සිහිල් කරගෙන මිතර් මෙනහි කරන්න ම සරනග එසේ මෙසේ කෙනෙක් නෙමයි. අනම්ත සක්වලට අසහාය දම්රජුන් සිහරජන් ගුණනරජුන් මනිරජුන්. ඒ මොනිරජුන්ගේ හදත විරාගිකයි. බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මන් දේශේති ලෝකයට දාම් අමාව අවබෝධ කරබන්න දහම් දේශනා කරන. ඒ හදවත සියලු කෙසුන්ගේෙන් තොර වූ හදවතක්. සියලු කෙලෙසුන් පහවගේිය හදබතක් සියලු ඇදකුද නිම ව හදබතක්. වාසනා සහිත සකලක් ලේසයම් ප්‍රහාාණය කිරීමෙන්, සංසාරගමනි අනන්තදුක් උපදවාලන කෙලෙස් උල් උදරාදමීමෙන් ස්ුවපත් වූ හදවතක්කේ සම්බුදු. විරාගි හදමත ඔබෝදට සීපත් කරන්න. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සයත ලෝකයේ විසින් සිදුකරුන් ලබන. අනන්ත ප්‍රමාණ භක්ති ආදර ප්‍රනාාම පූජාමිස ප්‍රතිපත්ති වශයෙන්. බොහම ගෞරවයෙන් පිළිගන්නවා මෛත්‍රියෙන් පිළිගන්නම ආදරයෙන් පිළිගන්නවා. දෙවියන් සයත ලෝකයේ දෙවි මිනිසුන් කරන සියලු ආමිස පූජා. ප්‍රතිපත්ති පූජාවන් ලබන්නට සුදුසු වූ සංසාර ගමන නිමා කරවා ලූ සංසාර ගමනේඇති. A යම් බඳු වූ දුරගුණයක් වේ නම් සියලු දුරගුණ නිමාකිරීමෙන් සංසාර ගමන නිමා කරවාලු, සංසාරයේ චක්‍රයන්නම් මේ චක්‍රේ අරසිදලාළු, බුදුරජාණන් වහන්සේ වෙතයි අපි මේ අවනතවෙන්නේ නමස්කාර කරන්නේ. එවිරාගේ ගුණය සහිපත් කරන්න. සෝ භගවායිත පිය අරහන් කියලා. චතුරාර් සතය ධර්රමේනැමැති සනාතන ලෝදහම්. කිසිවෙකුගෙන් අහන්නේ නැතිව. අවබෝධ කරලා ලෝකයක් සනසාලූ හැටිසිහිපත් කරන්න. අන්ද මන්ද වූ ලෝකයට මෙච්චර බුදුබන කියලලා දුන්නත් තේරුම්ගන්න බැරිවෙන හැටි. එහෙවු ලෝකයක කිසිල් වෙකුගෙන් අහන්න නැතිව මේ උතුම් මාමත විවර කරගත්තා හෝ පුදමයක්. බුදුරජාණන් වහස සම සම්බුද්ດයි. දුක්hanන් dukke සපාdang, duk සca අkeang arianච ທgi kamම්ම gang, දුක් හෝප සමගමන. දුකමයයි කිය අවබෝධ කලා දුකට හේතුවත් අවබෝධ කලා දුකට හේතුව. ප්‍රාණී කලා දුක්ක නිරෝධයමයයි කිය අවබෝධ කලා නිරෝධය සාක්ෂාත් කරනුවස් ආරය අෂ්ඨාංගිකමාරගේ. සොයම් භූඥාණයෙන් අවබෝධ කරගෙන නිවන් පුරවැද සැනසවන හෝ ඒ ශස්ටනාස සම්මමා සම්බෞද්ධයි. අපිට මොන්න තරන් ලාබයක්දම හිමිය වුණන මොනතරං ආශිරවා දෙයක්ද. අෂ්ට විද්‍යා පසොස් චරණ ධර්ම ධාරිී හදවතක්කේ බුදුරජාණන් වහන්සගේ සිත්මල්ල කිසි දාක මුකලිතනවන. ප්‍රභාස්වර ඌසුවඳ විහිදුවන පිපින් නිදුුමක් වගේ රන්පියුමක් වගේ ඒ භාග්‍යවතුන් වහන්සගේ හදවතේ විරාගි හදවත. විද්‍යාචරණ ගුණේෙන් යුක්තව ලෝකයේ සනසපු වැටිසීපත් කරන්න. සුන්දර සුගත ජීවිතයක් සෑම පදවාරයක්ම සුන්දරයි., සෑම වදන් වැලක්ම සුන්දරයි. සෑම ඇල්මක් බැල්මක්ම ඉරයා පතයක්ම හරිී ලස්සනයි. ඒ බුදුරජාණන් වහන්සේගේ සරස්ථලයෙන් අහස්කුසට අසුවක් පමණ. ්‍රියන් ප්‍රමාණයකට සීර්ෂ ප්‍රභාවේ රස්ධාර බිහිදෙනවා ්රන්ටැස් විහිදෙන සම්බුදු බඳින් ව්‍යාම ප්‍රහාා මණඩලේ අසීති හස්ථ ප්‍රභා මණ්ඩලේ බිතරක් නෙමයි, ඌර්ණ රෝමක් ප්‍රභා ම්ඩලේ. දන්හන්සේලගේ සුදු සුදු බුදුරස් ධාරාව විතරක් නෙමේ. අනන්ත සක්වලට සම්බුදු බඳින් තල ඇටයක් පමණ තැනින් පැනනැගුණ නීල පීත ලෝහිතෝ දාාතමාන් ජිෂ්ට ප්‍රහාසවර රශ්මිමාන්දලය ඔබ පි ගටස්තත් එකකයි නතත් එකයි. අද දක්වාත් සක්වලවලල්ලෙන් සක්වල වල්ලල්ලට පැතිර යනවා කියලායි මේය අමා බණපොත්තේ සඳහන් වෙන්නේ. ඒ අසිරිය ඇයි ඔබට නොදැනෙන්න්නේ කෙලව බහිතන්න ඔබට අසිරිය දැනනවන අහෝ මගේ හිතටත් බුදුගුණ දැනනා කියල ඔබ සතුට වවෙන්න ර. යන්හසගේ ජීවිතය සුන්දර ගමන මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ මධ්‍යෙම ප්‍රතිපදාවෙන් ලෝකයේ සාන්ත කල සුවපත් කල සුන්දර කර මුනිරජුන් නේද අපි අද මේ සිහිපත් කරන්නේ. ඒ මුනිරජුන් සහිකරන්න නේද මේ පිළිම වහන්සේ මේ පුුණ්‍ය බොහම ඉදි වනේ. ඒ ආනිසංස කියයාලියයා නිමකරන්ට පුළුවන් වෙයිද කෙනකුට. මේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ මෙන්න මේමයි කියලා. යම්කිසි ගල්පරුවතයකින් හෝඒ බුදුරුවමතු කරලා මැටි ගොඩකින් හෝඒ බුදුරුව මතු කරලා යම්කිසි මානිික්‍යකින් හෝඒ බුදුරුව මතු කරලා, අහස්කුසේ හෝ බුදුරුවම බල මහාකාල නාරජතුමා හෝ ගෙන්නලා මැවෝ බුදුරුවකින්. ඒ බුදුරජාණන් වහන්සේ මෙහෙමයි කැල පෙන්නුවොත්. ඒ කරන දේ ඒ පිළිම වහන්සේ නෙලීම ඇඹීම ඒ පිළිම වහන්සේ නිර්මාණය කිරීමෙන් රැස්කර ගනු ලබන ජනිතකර ගනු ලබන පිනේ අනන්ත බව. කාටනම් මේලෝකෙ කිව හැකිද. කියන්න පුළුවන් එක්ම එක්ක නයි බුද්ධෝපි බුද්දස භනය වන්න. කප්පම්පිචේ අ්‍ය භාසමානෝ හිඒ තදම්ම චිරදී ගමන්තරේ. නක් හිඒ තවන්නෝ තහාාගතස් කියලක් ගුණ පූජාවෙන් පිදුම් ලැබ. තුන්ලෝකාග්‍රම මමුනිිරජුන්ට පමණයි මේ මහා පංක මේ අනුසස්තියන වනන් කියන්න පුළුවන්. මේ ලෝක වෙන කිස්්්‍රිම කෙනකුට කියන්න බැයි කියන්න බැරි. ඒේ තාදිසේ පූජයතු නිබුතේය අකුතු යේ න සක්කා පු්ඥන් සංකාතුන්. ඉමෙත්ත මිතිකේ නචි. මේ පින. පි මෙන්න මෙච්චරයි. මේ පින මෙන්න කල්පගාලට පමණයි ආනිසන් සදායක වෙන්නේ. මෙතනින් එහට පින බලපානෙනෑ. මේ පිනේ සීමාබ මෙන්න මේ කල්පගානක් අමසන් වෙනවා ආනිසං ස්භාර්ය මෙච්චර ප්‍රමාණය සුගතියට රංයන් එහෙම කියන්න පුළුවන් පික් නෙමෙයි. මේ පින්වත් පිරිස මේ පුුණ්්‍ය භූමිය සිද්ධ කළේ මේ බනපදය ඇසීමත් මේ බනපදය දෙසීමත් මේ සාධ සමාගමත් ඊට සමගාමී පිළිම වහන්සේ නිාාවරණය වීමත් මේ පුුණ්්‍ය භූමිය නවතවතාවක් පනපෝමින්. ජීවමානුව ලියලන දළලන ෘක්ෂයක්ගේ නැමතවතාවක් කසාවදින් සුවඳවත්වීමත්. මේ හැමත් ැකින්ම රැගෙන්න්නේෙ මතු වෙන දසපුුණ්‍යයක් ක්‍රියාමය කුසල ශක්තිය. කියන්න බෑයි මෙත්ත මිතිකේෙන චික කියලා මෙච්චරයි යානිසංස. චරායානංස ප්‍රමාණේ චරය සුගති ගැියන වාන කියලා කියන්ට බෑ. කියන මනන් කියන්න පුළුවන්ගෙන තුන්ලෝ කාගන දම්රජුන්ට පමණයි. එනිසා තුන්ලොෝ වක් සනසාලූ ධර්රමරාජයන් වහන්සගේ අසිරිය. ඒ මහත්වය එලෙසින් හොදට හදවතට ගන්න. කරපු පින මහා පිනක් බව මේ බුදු ගුණ කතාව අවසන් වන මේ වෙලාබේ. හොඳට හදවතේ කා බද්ධගන්න දෑස විවර කරලා හදවත විවර කරලා සබංයුග විවර කරලා, හොඳින් උකහාගන්න මේ බුදුගුණේ. හොඳින් තැන්පත් කරගන්න මේ බුදු ගුණේ ඔය හදවතෙ දෙවැන්නෙකුට ඉඩ දෙන්න එපා. කෙලසුන්ගේ අඳුරු ව හිත්ත ඇත කෙනෙකුට හිතේ ඉඩක් දෙන්න එපා. කෙලසුන්ගේෙන් අඳුරු වූ හදවත් ඇතියි වෙනුවෙන් ඔ ආදරේ සෙන අස දායාදකරන්නට එපා මහ පාඩුවක්. අපරාධයක් ලස්සන මිනිස් ජීවිතයක්. අනඒකවර දුක් විඳල්ල ඉඳල ලබ හොම අමාරුවෙන් ලබල ලබපු මිනිස් ජීවිතය සොච්චමකට පාාවදෙන්ට හොඳ නෑ. ලබපු මිනිස් ජීවිතය රාගයටට පාාවදෙන්ට එපා. දේශයට මොහට මදියට මානයට තාවකාලික පුටුවකට පාවදෙන්ට හොඳනෑ. තාවකාලික කාසයකට නෝටටුවට මිනිසත්කම් පාවදෙන්ට එපා. උදාර උතුම් නිධානය සම්බුදු ගුණයයි, ඒ බදුරජාණන් වහන්සේමයි. එතුම් නිධානයෝ බයිති කරගන්න. බදුජානන් හස මගේ කරගන්න මම බුද්ධෝ කියලා කිය හැමදාම. මේ දම්මෝ කියල කියන්න ම ව සංගෝ. බුදුරජාණන් හසේ මගේ මයි. අම ධර්මේ මගේ මයි. ම සංගරත්න මගේ මයි නත්තිම සරන අ . එනිසාමට ව රනක් නෑ නත්තිම සරන අ ම් ුද්ධෝම සරනවර. එක ම සරන බදුරජාණන් වහන්සේමයි. ඇයි මේම කියන්න ඔය කට විවර කරන්න බැරි. ඇයි මේ ප්‍රකාසයට ඔබේ හදවති ඩක් නැත්ති. ඔබම විමසන්න බුදුරජාණන් වහන්සේ ලෝක අවමෝද කලා. හැම ලෝකයක්ම අවබෝධකරපු ශාස්තෘූන් වහන්සේගේ ශ්‍රාාවකයෝ අමුතුුවෙන් ලෝක ගැනහොයන්ට වූනෑ පස් පොළොව ගැවා පොළොව ගැන ජලපොව ගැන මොකදහොලා හතිවැටන්නේ ශාස්ත්‍රෘූන් වහන්සේ සියල්ල අවබෝධ කරලා කියාදීලා තිබියදී. මේම මිත්‍යාවක් වූ ලෝකේ වෙත නැවතවතාවක් ඔබහම්භාගෙනයන්ටති ඔබ ඒ අමා දහම් අවබෝධ කරන්න. එතකොට සත්ව ලෝකයක්ත් සංකාරාාවකාශ සියලු ලෝකයන් ඔබට අවබෝධ වේවිී. හැම දුක්ගිනි නිමාලුවයේ ශාස්ත්‍රෘූන් වහන්සේ. අයගගේ හදගත් පලත් දුද්ගෙනනි නිමාලන්නටයි යමාදදාහම් දේශනා කළේ උදෙසා වූ. අස්සිඩිමත් හැකියාවටයි අනුත්තරෝ පුරිස දම්ම සාර්ථක කියන්නේ. දැම් බලන්න පින්වත් ස්වාමීින් වහන්ස මේ ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස. දනින් වැටිල අවනත වෙලා ඔය නිහඬවෙන්නේ මාහිදිරියයේ නම්නෙවෙයි. ඔය නිහඬවෙන්නේ කෞුරු ඉදිරයේද. ඔය ප්‍රනාාමේ ඔය ආදරය ඔය ශ්‍රවණය ඔය ගෞරවය කාටද. ුල ගලම බදුරජාණන් වහන්සේට මොකක්දේ ගුණය අනුත්තරෝ පුරිසධම්ම සාර්ථතිය ගුණේ හැම සතුන්ගේ හදවත් නිමාලනවා. ඕනම කෙනෙක් දමනය කරනවා සාාන්ත කරනව සුන් දරකරනවා නිවනවා. තම වසගේට ගන්නම සදේවගේ භික්කවේලෝකේ සමං අරකේ සබ්‍රහක්මකේ. සස්සමන බ්‍රාහ්මණයා පජාය සදේව මනුස්සාය තත්හාාගතුවා බිභූහුවන විිභූතුවා දත්හෝ දසෝවසබත්ති. තස්මා තත්හාගතෝ තිබුච්චති. කාටබත් බෑ බුදුරජාණන් හසේ අභිභමනය කරන්න බුදුරජාණන්වා සෙස්සිියලු දෙවිමනිසුන් අභි භවනය කරලා සියලු දෙනාට ඉහලින් වැඩයින්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ. එනිසයි අනුත්තරෝ පුරිස ධම්මසාරති දෙවියෝ දන්නඇතිදේ ප්‍ර්මියෝ දන් ඇතිදේ අපප්‍රමාණයි දෙවියෝ ත්‍රැබටනවා ්‍රහ්මයෝ ත්‍රබටන ය කවුරුත් ත්‍රැබටෙන්දී බදුරජාණන් වහන්සේ සියල් අවබෝධ කලා. එනිසයි වැලනොකැඩි දෙබියෝවාබි සරනපතා වැලනො කැඩි ්‍රක්මෝවාබ සරණපතා ඒ බුදුරජාණන් වවාන්ස. දෙවි මිනිසුන්ට මඟ පෙන්නවා. එනිසා සත්හා දේව මනුස්සාානං ඒ භාග්‍යවත්තුූ වර්හාතුූ බුදුරජාණන් වහන්සේ. ඒ කාරණය හොඳට මෙිනහි කරන්න සීපත් කරන්න. සත්හා දේව මනුස්සාානම් දෙවි මිනිසුන්ට සැනසිලි ලබාදුන් බුදුරජාණන් වහන්සේ අපේ ශාස්තෘන් වහන්සේ ඒ සරණ හොයාගෙන යදම පුුණ්‍ය බහොමියට ආබේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මම් දේශේති අවබෝධ කළ අමා ධරමයමා ලෝකෙට දේශනා කළේ නැත්නම් අනමී සත්වයන් අසරන ඒේ අසර ලොවේ න. ඒේවා මම් මේ අමා ධරමේ ලෝකට දේශනා කරනවා. මම සාාන්ත බවට පත් වනා සුන්දර බවට පත් වනාා සාන්ත වූ සුන්දර වූ මේ අමා ධරමය. මම දේශනා කලේ නැත්තම් කෞද මේ ලෝකෙට අමා දහම් දේශනා කරන්නේ. එනිසා මම මේ ලෝකෙට දහම් දේශනා කරනවා කියලා. මහ පුදුමාකාර කරුණාවකින් දවසට පැකුත් මිනිතු විස්සක් වගේ පුංචිම පුංචිකාලයක් හැමදාමනෙමී කලාතුරකින් සැතපිලා එඒමා දහම් ලෝකයටට දේශනා කලාා. ඒ මහා කාරුුණික ධර්මරාජයන් වහන්සේ. අනන්තප්‍රමාණ වාස්සනාගුණ මහිමයක් හදවතේ දරාගෙන ඒතුන් ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ ලෝකෙට අමාදහම් දේශනා කලාා. එය අනන්ත බුදු ගුණේහෙම සීපත් කරනකොට ඔබටේ බුදුරජාණන් වහන්සේ ඔබේ හදවතේ මැවී පෙනේවි. මම ආශිර්වාද කරනවා මෙ දෙහෝරාභක් අවසන් වන නිමේශේදී අනන්ත බුදුගුණේ වඩ වඩාත් හ තදින් ලොබේ හදවතට දැනේවා මොුණා බියෝග බාධකආාවත් බුදුරජාණන් වහන්සේ අමතක නොවේවා. බුදු ගුණේ අමතක නොවේවා බුදුගුණෙන් හදවත්. සිහිල්වේවා කොයි කාටත් මේ ජීවිතය අවසන් කරන මුොහොතේදී. අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණේම සීපත්වේවාවේවා කියෙල මම ආශිරුවාද කරනවා. යලිනොවැරෙන්ට දෑස වැසෙනදා. සම්බුදුරුව මගේ නෙතාග මැවේවා. කවුරු නොසිටියත් මියදන මොහෝතේ බුද්දුසිරි පාමුල සිත පිහිටාව සාධුසාධසාධු අතිපූජනීය ස්වාමන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙහෝරාවකට ආසන්න වෙලාවක් න්ත බුදුගුණ සාගරයෙන් බුදුගුණ බිඳක් කියන්තත් බෑම් හෝම ස්වල්ප ප්‍රමාණයක් මේ වෙලාබේ මගේ කටින් මේ කියව්නේ ඒසාස්තෘන් වහසකි ගුණ අනන්තයි තුන්ඥම් රාත්‍රියයක් කිව්වත් අවසන්න වෙන බුදුගුණ දෙහෝරාවකින් කියනවා කියන එක සැබැවින්ම වහසි බස් දෙැඩීමක් වගේ ඉතින්න්නේ නිසානන්ත බුදුගුණෙන් බිඳක් ශ්‍රබණය කරලා ್ ැಮದ ವಿಸಾಲ ಪಿನಕ ದೇಕತು ಗರಗತ್ತ ಹ ಪಿನೆಕತು ಕರಗತ್ತ ವಲ ಪ ದನ್ ಸಯಲು ಿ ಯ ಯತಲು ಅನು ದಂಕರಮು ಸಕ್ದವ ಾಜತಮ ತರವರ ದವರಾಜ ರು ಪುನ್ಯ ಮಿ ದಿ ರವತಸಯಲು ದವಬರ ಮೈತ್ರ ಹ ೋಸತಾನ ಸೆ ುಟು ಗ ಮನು ದವರಜನ ವ ಗ ಸ್ಧಾತಿಸ ದವರಜನ ಸಾಂತಯ ದ ್ ರ ರು ವುತು. සේලු පින්ං අනු මෝදම් මෙත්වා හැම දෙවියෝ හැම බ්‍රහක්මයෝ මේ පින්ං අනු මෝදම්මෙත්වා ඒවගේ මේ පිංමත් මහා සංගරත්නේ නමින් අපවත් වූ සේලු ස්වාමින් වහන්සේලාටත් ඒවගේ මේ මහා සංගරත්නේ නමින් මය පරලවගේ සියලු දෙනාටමත් මේ පුුණ්‍ය භෝමයටට පැමිණිච්ච මේ සියලු දායික කාරකාදීන්ගේ නමින් භාබ ප්‍රාප් වූ හැම දෙනාට මත් මේ සල දර නයස්කන්දය මේ පිළිම වහන්සේදි කරලා, පිළිම වහන්ස නිරාාවරණය කළ මේ පුන්්‍ය ූමියේ කුටි ස දිපත් ඉදිරිරලා මේ දධර්මත් සාලා ආදී දේවල් ඉදි කරලා. හැම ආකාරයකකිින් රැසකර ගත්සු විසාාල පින ධර්ම දේශනමෙන් ධර්ම ස්්‍රවනින් රැස්කර ගත් පින, සිලු දෙනානම අනුමෝදම්වේවා කියල අපි ගාතා සජ්්‍යායනා කරල පින් අනුමෝදං කරමු. ආकाසठचभुමठाදවානාගමहि්धका pnyaන්ang අනුมෝदितว่า චిරක් පතුु සම්බුද්ධසාසන சிරක් පතු සබුද්ධදසන சிrang පන්තු සබුද්ධසාবেක රංරක්හන්තොතුවන්සදාාති කිරීබන් වබ පින්ංවත් උපනීත ස්වා මින්න්වහන්සේ ඇතුළු ස්වාමින්න්වහන්සේ ලගේ ප්‍රධානත්වෙන්. කලන මිතුරු සංසදය හැම දෙනාගේම දායකත්වෙන් එවගේම මේ සම්බුද්ධ මන්දිරී දිකරන්න ලක්වාසි ලෝවාසි දායයිකැත්තුූ පකාර කලා හැම දෙනාමත් ගම්වාසින්ගේ ශ්‍රම දායකත්වෙන් මේ පුුණ්්‍ය බහමිය මහන්සේ සම්බුද්ධමන්දිරිය මේ වෛදි වෙන්නේ. ඉතින්ඒ හැම දෙනාටම පුුණ්‍යාන මෝදනා කරනවා.ඒ වගේ මේ නාම පුවරුව අද මේ පුුණ්‍ය භූමිය මෙ නමින් හඳුන් වන්නේ කියලලා බෝ දෙනාට මඟ පෙන්වන්නට නාම පුවරුව පූජාකර පුහිරන්ති මේ මෑනියන්ටත් කායික මානසකස්ුව පත්භාවයම ලබත්වා. මේ ඇසෝතුම් බුදුගුණ මියන මොහෝත දක්වාම ඔය සිප්වල නතර වේවා. සංසාර්දුකින් මෙදන මොහෝත දක්වා ම ඔබ සියලු දෙනාට උතුම් බුදුසරණ දම්සරණ සංගසරණ නොවා දුවම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිටා රක්ෂාව ලැබේවා මේ ජීවිතය තුළදීම බැරිවුුණොත් ඉතාමත්ම ඉක්මනින් භයානක සංසාරෙන් අතමි දෙෙන් චතුරාර් සත්‍යභබෝධ කරගන්න මේ මහා පින් පෙළහර ඔබ සියලු දෙනාටම සිෙවනැල්ලක්සේම උපකාරවේවාවේවා කියලඹම ආශිර්වාද කරනවා. සබ්බීතිෝ විවද්ජන්තු, සබ්බරෝගෝවිනස්සතු මාතේ භවත් වන්තරාายෝ සුखහිදිඝාายුකෝ භව භවතු සබ්බ මංගලම්රක්හන්තු සබ්බදේවතා, සම්බබුද්ධානුභාවෙන සදාසුත් හිභවන්තුතේ සබබධම්මානුභාවෙන සදාසුත් හිබවන්තුතේ සම්බ සංධනුභාවෙන සදාසුත්හිබවන්තුතේ අभිවාදන සීලිස්ස නිච්චංවද්ධ පචයිනෝ චන්තරෝධම්මා වඩ්ඩන්ති ආයුුවන්නු සුඛංබලං ආයු අරෝග්‍ය සම්පති සගග සම්පති මේ වච අහෝනි බාන සම්පති ඉමිනාතේ සමි්ජතුන් තුන් ලොවට තිලක වූ අමාමෑණී බුදුපියාන් වහන්සේගේ අප්‍රමාණ ගුණකදම්භය පිළිබඳව මෙන්ම එවැනි උතුන් වෝ ශාස්තෘවරයන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිමවා පූජාකිරීමේ ආනිශංස පිළිබඳව එලෙසින් ගෞරවනීය ස්වාමිදුරැන් වහන්සේ දෙහෝරාවක් පුරා අපට දේශනා කොට වදාලා සැදවතු මෙවඋතුම් වූ සත්ධර්මානු ශාසනාව අද තවසේදී මුලතු දිස්ට්‍රිටක්්කේ වැලි ඔය නව මුොනරවැව ගල්කන්ද ආරන්න්‍ය සේනාසන පරිස්ත්‍රයේ සිටයි අප ඔබ වෙත සමීප කරනු ලැබේ. මෙවතුූ දේශනාව සංවිධානය කරන්නට ඒ සංවිධාන ශක්තිය ලබා දුන්නා කලන මිතරෝ එකමුතුව සමගින් මුලතිය වූ ගල්කන්ද, ැි ය ගල්න්ද අරණ සේනාාසන පරිශ්‍රයේ අධිපතිත්වය හොබවන පූජනීය කිරීබන්වව උපනීත ස්වාමිදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ දායක පිරිස. පතින් අදදවසේදී මෙඋතුම්ූ සද්ධර්මානු ශාසනාව දෙහෝරාවක් පුරා දේශනා කොට වදාලේ. බෙලිහුල් ඔය සීල සමාහිත යෝකාශ්‍රමවාසයේ ත්‍රිපිටකාචාරය, ත්‍රිපිටක විශාර්ධ, ශාස්ත්‍රපති රාජකය පණ්ඩිත, දම්ම වංශාභිධච අවසරයි පූජනීය බලංගොඩ රාධ ගෞරවනී ස්වාමිදුරයන් වහන්සේ ඉතින් අද මේ දේශනාව අප දෙහෝරාවක් පුරාවට බෞද්ධා නාලිකා හස්සේ ඔබ වෙත සමීප කරන මුොහොතේ අප විශේෂයෙන්ම පුුණ්්‍යානු මෝදනාවන් සිද්ධ කරනට අවශ්‍යයි මේ උතුම් දේශනාවන් ඔබ වෙත සමීප කරනු පිණිස බෞද්ධයා මාධ්‍යජාලය ලොවට හඳුම්ාදුන් ධර්නාගම කුසල දම්ම නාහිනි පණන් වහන්සේ අපවත්ති වදාළ ගෞරනණ ස්වාන්දරයන් වහන්සේ එලෙසින්ම වත්මන් ශ්‍රී සම්බෝධි මහා විහාරා අතීපති බෞද්ධයා මාධජාලයකරු සබහපති අවසරයි පූජනීය ගොරලන්දයේ වජරක් ඥාන ගෞරන ස්වාන්දරයන් වහන්සේ. ඇතින් ධර්මශ්‍රවනය කිරීමෙන් අප ඇැස්කර ගත් සියලු කුසල්දහම් අපි අද දේශනාවසිීද්ධ කොට වදාල අවසරයි පූජනය බලංගොඩ රාධ ගෞරවනය ස්වාන්දරයන් වහන්සේටත් අප අත්ති වදාල පූජනීය ධර්නාගම කොසර දම්මනාහිම පණන් වහන්සේටත් එලෙසින්ම පූජනය බොරලන්දේ වජරක් ඥා නායකස්වාමීින් වහන්සේත් අනු ෝදන් කරමු ප්‍රාර්ථනය බෝධයකින් උතුම් වූ නිර්වාණ සුවය ළඟාකර ගණු පිණිස මේ සියලු කුසල්දාම් උන් වහන්සේලාටත් එක සෙන් ම හේතු වාසනාවේවා සාතුූසාධෝ සාදෝ ඒ ප්‍රාර්ථනාවත් සමගින් තිලෝගුරු අමාමණ බුදුපියාන් වහන්සේගේ අප්‍රමාණ ගුණකදම්භය පිළිබඳව ඔබ වෙත ගෙන එවතු වූ සද්ධර්මානු ශාසනාව මෙලෙස නිමාවට පත්කරනවා මේ සත්කාර සාර්ථක කරගන්නට අද දවසේ දී මේ අවස්ථාවට සහ සම්බන්ධ වනු බෞද්ධය මාධ්‍යජාලයේ වැඩසනා අධ්‍යක්ෂ, කල්්‍යාන අවත් ගව ැති උතුරනම් ප්‍රධාන ඒ සහුද්ද සිලු දෙනාටත් අපගේ ස්තුතිය පිරි නමින් අප වතුම් වූ සද්ධරමානු ශාසනාව නිමාවට පත්කරනවා. වැලි ඔය නව මොනර වැව ගල් කන්ද ආරණ ශේන පරිිශ්‍රේ සිට හැදෙනවා.